අපි අද දවස් සාකච්ඡාවේ කරන්නේ ආලෝක වර්තනයේ පිළිබඳව. එදා අපි සාකච්ඡා කරා ආලෝක වර්තන නියම පිළිබඳව සාකච්ඡා කරා. ආලෝක වර්තන නියම කොහොමද ආදේශ කරගන්නේ කියන එක ආලෝක වර්තනයක් සඳහා. ඉතින් අපි එතනින් අද ගමන් කරනවා වීදුරු කුට්ටියක් තුළින් සිදුවන ආලෝක වර්තනය කියන කොටසට. මම අඳින්නම් ඉස්සෙල්ලාම වීදුරු කුට්ටියක් ඇඳලා එයා තුළින් ආලෝක වර්තනය සිදුවන ආකාරය පෙන්වලා දෙන්නම් ඔයාලට. ඊළඟට අනිත් දේ තමයි මම විශේෂයෙන් කියන්න ඕනේ අපේ ළමයින්ට මේ කරන ක්‍රියාදාමයේ තුල යම් යම් අඩුඩුහු දුකම් දැනෙනවා නම් මෙහෙම නැත්නම් ඔබට තව මේක ප්‍රවර්ධනය කරගන්න වෙන මේ වගේ දේවල් සිද්ධ වුණොත් හොඳයි කියලා හිතෙනවා නම් මටත් වඩා ඒක දැනෙන්නේ ඔයගොල්ලන්ට. ඒක නිසා එහෙම අවස්ථාවෙන් තව අපෙන් ඉෂ්ට වෙන්න ඕන දේවල් තියෙනවා නම් මැසේජ් එකක් විදියට එව්වට කමක් නැහැ. ඒ කියන්නේ මේ WhatsApp message එකක් විදියට එවන්න. හරිද? එතකොට මට ඒක බලා ගන්න හැකි මොනවද 11 ළමයින්ගේ අදහස් කියන්නේ. ඊළඟට මම එදා 11 පන්ති රිවිෂන් එකේදී කරා මොනවද ප්‍රවේණි විද්‍යාව මම හිතන ප්‍රවේණි විද්‍යාව වැදගත් කොටස් ටික ඉතුරු තියෙන්නේ ඊළඟ දවසට. ඒ නිසා ඉතාලම වැදගත් ඉරිදි දවසේ 6-8 පන්තියට සහභාගී වෙන්න. ඊළඟ දේ තමයි මේ අපි බලමු මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක් තුළින් කොහොමද ආලෝක කිරණයක් වර්තනය වෙන්නේ කියන්නේ. කොහොම තියෙනවා වීදුරු කුට්ටියක්. विद्युत ආලෝක කිරණයක් වර්තනය වෙන ආකාරය සේර බලනකොට බලමු ඉස්සෙල්ලම මෙන්න මේ පැත්තෙන් වීදුරු කුට්ටිය තුළට එන ආලෝක කිරණයක හැසිරීම. ඒ කිරණේ ඔහොම එනවා. නමුත් මෙතන ඉඳලා ওই විදිහට යන්න බෑ වීදුරු කුට්ටිය තුළට. ඔහොම ගමන් කරන්න බැරි වෙනවා. කිරණේ එනවා. එහෙම යන්න බැරි වෙනවා. හරි. ඒකට හේතුව තමයි මේ පැත්ත වාතය මේ පැත්ත සිම්පල් A කිව්වොත් එයා කියන එකෙන් වාතය මේ පැත්ත වීදුරු. වීදුරු වලට ග්ලාස් කියන එකෙන් සිම්පල් G එකක් අපි ලියමු. මාධ්‍යයෙන් සාපේක්ෂව මේ මාධ්‍යයේ ඝනත්වය වැඩි. ආලෝකයේ ගමන් කරන වේගය අඩුයි. ආලෝකයේ ගමන් කරන වේගය වැඩි. ආලෝකයේ ගමන් කරන වේගය වැඩි මාධ්‍ය විරුද්ධ කරයි. විරුද්ධතර මාධ්‍ය. ආලෝකයේ ගමන් කරන වේගය අඩු මාධ්‍ය දහනතර මාධ්‍ය. කොහොම මාධ්‍ය දෙකක් තියෙනවද? මාධ්‍ය දෙක නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම පතන කිරණයේ පතන ලක්ෂයට අභිලම්භකයක් අඳිනවා. මේ අභිලම්භය අංශක අනුමි රේඛාවක් නිර්මාණය කරගන්න. පතන ලක්ෂයටයි අපි ඒක අඳින්නේ. පතන කිරණයත් පතන ලක්ෂයට අඳින්නත් අභිලම්භයත් නැමිච්ච කිරණය වත් කිරණයත් එකම තලයක් මත පීඩයි කියන තමයි වර්තන නියමවල සඳහන් වෙන්නේ. හරිද? ඔන්න පළවෙනි කිරණේ අපි අඳලා ඉවරයි. ওই වගේ පළවෙනි කිරණේ අඳින්න පුළුවන්. මෙදී පළවෙනි කිරණේ. පතන ලක්ෂයේ මෙතන. දැන් මේ ගහනතර මාධ්‍යයට අපහසු මාධ්‍යද කිරණේනකොට අපහසු මාධ්‍ය තුලින් ගමන් කරන්න බැරි නිසා ඒ කිරණ නැමෙන්න ඕන. ඒ කිරණ නැමෙන්නේ කොහාටද?
අභිලම්භකයේ දෙසර නැමෙන්නේ මේ මේ කිරණ නැමෙනවා අභිලම්භකයේ දෙසර මෙන්න මෙහෙම නැමෙනවා අභිලම්භයේ දෙසර නැමෙනවා මට පුළුවන් පතන ලක්ෂ්‍ය ඉඳලා කිරණ මෙන්න මෙහෙම නවන්න අභිලම්භයේ දෙසර නවන්න මේ කොහොම නැමුවා මෙන්න නැමිච්ච කිරණය වර්ධන කිරණය මේ තියෙන පතන කිරණය මේ වර්ධන කිරණය මෙහෙම නැමුණා ඇයි මේක දහන්තර මාධ්‍යයන් නිසා අභිලම්භයේ දෙසර නැමෙන්නේ මේක අංශක 90 රේඛාව ඊට පස්සේ මේ කිරණේ මෙහෙම අනේකක් නැති බව ඔබ දන්න ඇයි මේ කිරණේ මෙහෙම යන්නේ නැත්තේ මේ කිරණේ මෙහෙම දිගටම යන්නේ නැහැ ඇයි යන්නේ නැත්තේ මාධ්‍ය වෙනස් වෙන ඒ පාර ආපහු නැවෙන්න සිද්ධ වෙන්නේ මේ කිරණේ ඔහොම යන්නේ නැහැ දිගටම කිරණේ එහෙම යන්නේ නැත්තම් මම මෙතෙන්ට අභිලම්භයක් අඳිනවා අභිලම්භයක් අඳිනවා ඔහොම අභිලම්භයක් අඳිනවා ඔහොම අභිලම්භයක් ඇඳලා මේ තියෙන්නේ අභිලම්භය හරිද පතන කිරණය මෙතන දැන් මේක වර්ධනය වෙන්න හදන්නේ මේ තවත් නැමීමක් මේ එක නැමීමක් මේ දෙවන නැමීමට යන්න හදන්නේ මේ පැත්ත වාතය වාතය තුලින් ආලෝකයේ ගමන් කරන වේගය වැඩි ඒක විවර්තන මාධ්‍යයක් දැන් කිරණේ මොකද්ද වෙන්න ඕනේ මන විවර්තන මාධ්‍යයේ අභිලම්භයෙන් ඉවතට නැමෙනවා දැන් මේ ඉවතට නමද්දි මට ඕන විදිහට ඉවතට නමන්න බෑ මේ මුලින් ආපු කිරණයත් එක්ක ඊට සමාන්තර වෙන විදිහට මේක නවන්න ඕනේ හරි ඉවතට නමන්නේ කියලා ඔහොම නවන්න බැදියා එහෙම නවන්න බෑ මෙන්න මේ කිරණෙත් එක්ක මේ යන කිරණේ මොනවා වෙන්නේ වගේ එකිනෙකට සමාන්තර වෙන විදිහට මේක නමන්න ඕනේ. මේ කිරණ දෙක එකිනෙකට සමාන්තර වෙන විදිහ. මට හිතෙන උඟක් දුරට සමානයි කියලා සමාන්තරයි කියලා මේ කියන්නේ. ඔන්න ඔය විදිහට මේ කිරණයයි මේ අවසානයේ බැහැල යන කිරණයයි ඒ දෙක එකිනෙකට සමාන්තර වෙන විදිහට බැහැල යන්නේ. මේ කියන්නේ මේ මුලින්ම එන කිරණයයි පිට වෙල යන කිරණයයි එකිනෙකට සමාන්තර වෙන විදිහට යන්නේ. මේකේ වර්තන තියෙනවා මෙතන වර්තනයයි නැවීමයි මෙතන වර්තනයයි මෙතන නැවීමයි දෙකයි වර්තන දෙකක් සිද්ධ වෙනවා මුලින්ම එන කිරණේ ආයේ තත්වා දෙකක් නැහැ පතන කිරණේ මේකනේ පතන කිරණය මුලින්ම එන කිරණේ පතන කිරණයක් නේ මේ පතන කිරණය මේ නැමුණු කිරණයනේ මෙහෙම යන්නේ නැතුව නැමිච්ච කිරණේ. එහෙමනම් මේක වර්තන කිරණේ. මේ නැමිච්ච කිරණේ වර්තන කිරණේ. මේ පිටවල යන කිරණේ මෙහෙම යන්නේ නැතුව මේ නැමිල පිටවල යන කිරණය නිර්ගත කිරණේ. මේකට කියන්නේ නිර්ගත කිරණේ. නිර්ගත කිරණය මේ තියෙන නිර්ගත කිරණය හරිද එහෙමනම් දැන් මෙන්න මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන වටිනකම ගැන මම කතා කරන්න මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන වටිනකම ගැන මම කතා කරන්න ඔයාලට කොහොමදන්ට මම මේ කියන්නේ වැටහෙද කියලා හොඳට අහගෙන ඉන්න මම කියන දේ කොයිතරම් දුරට තේරුම් ගන්න පුළුවන්ද කියලා. හිතන්න මෙන්න මේ කිරණ සදහන නිර්මාණය කරගෙන මේ විදුලි කුට්ටිය ආශ්‍රය කරගෙන ඔයා මෙන්න මේ පතන කෝණය සොයාගත්තා නම් පතන කිරණයයි මෙන්න මෙතන තියෙන පතන කෝණය සිම්පල් i පතන කෝණය සොයාගත්තා නම්
මෙන්න මෙතන තියෙන වර්තන කෝණය ගන්නවනම් මේ පුංචි වර්තන කෝණය සිම්පල් r මේ අගේ සොයා ගන්න පුළුවන් නම් මෙතෙන්ට ස්නේල්ගේ නියමයේ යෙදුවොත් මම කියනවා මෙතෙන්ට ස්නේල්ගේ නියමයේ sin i මෙදීම මේ කෝණය sin නගේ මෙදීම sin r මෙන්න මේ චූටි කෝණයක් තියෙන්නේ ඒ කෝණය අගේ මැනගත්තොත් ඒකේ sin නගේ ලියලා ඒ කියන්නේ වගුවෙන් sin i සොයනවා sin r සොයනවා ඒ දෙක ආදේශ කරාම ලැබෙනවා එම මාධ්‍ය දෙක සඳහා වූ නියතයක් එම මාධ්‍ය දෙක සඳහා පමණක් කියන නිශ්චිත අනුපාතයක් ලැබෙනවා sin i බෙදීම sin r නියත අගයක් වෙනවා යම් මාධ්‍ය දෙකක් සම්බන්ධයෙන් ඒතර මේ මාධ්‍ය දෙක සම්බන්ධයෙන් sin i බෙදීම sin r නියතයක් වන බව ස්නේල් කියනවා ඒ නියත පදේ තමයි වර්තනාංකය කියන්නේ මේ මම ගත්තා ඉතින් මෙතන ලැබෙන්නේ මොන වර්තනාංකයද වාතයේ සිට වීදුරු වලට වර්තනාංකය කිරණ යන්නේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය ඒ කියන්නේ පළවෙනි මාධ්‍ය වාතය දෙවෙනි මාධ්‍ය වීදුරු ANG පළවෙනි මාධ්‍ය වාතයේ නම් ඒකේ ආලෝකයේ ගමන් කරන වේගය ඉතා වැඩි නිසා පළවෙනි මාධ්‍ය වාතයේ නම් හැමතිස්සෙම ස්නේල්ගේ නියමයේ යෙදුවාම ලැබෙන්නේ දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. ඒ කියන්නේ මෙතන ලැබෙන්නේ වාතයේ සිට වීදුරු වලට වර්තනාංකයේ සේම වීදුරු වල වර්තනාංකයෙන් කියලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේක සුරු කළ ගත්තාම වීදුරු වල වර්තනාංකය කියන්නේ තුන බෙදීම 2යි කියලා ලැබෙන්නේ. ඒ කියන්නේ උත්තරේ 1.5යි කියන උත්තරයක් වාර ලැබෙන්නේ. 1.5. ඔන්නෝයි වගේ මේ පරීක්ෂණය කළා ඔයාට මේ උත්තර ලැබෙනවද කියලා බලන්න පුළුවන්. ඇත්තට මේ ANG කියලා කියන්නේ වාතයේ සිට වීදුරු වලට වර්තනාංකය. ඒ කියන්නේ දෙවන මාධ්‍යයේ දෙවන මාධ්‍යයේ වර්තනාංකය. එක් මාධ්‍යයකට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය විදිහට මේක ප්‍රකාශ කරන්නේ. නමුත් පළවෙනි මාධ්‍ය වාතයේ නම් එහිදී ලැබෙන්නේ දෙවන මාධ්‍යයේ වර්තනාංකය. මෙතෙන්දි බෑ එහෙම කරන්න පළවෙනි මාධ්‍ය වීදුරුනේ පළවෙනි මාධ්‍ය වාතය නම් විතරයි ඒ කතාව කියන්න පුළුවන් පළවෙනි මාධ්‍ය වාතය නම් එම සිදුවන වර්තනය සඳහා වර්තන නියමයේදීමෙන් ලැබෙන්නේ දෙවන මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ වීදුරු වල වර්තනාංකය තමයි මේකෙන් ලැබෙන්නේ මම එහෙම කියන්නේ මොකද පළවෙනි මාධ්‍ය තියෙන්නේ වාතය නිසා හරිද ඉතින් එහෙමනම් ඔබ මෙන්න මේක අඳින්න මේක අඳින්න බොහොම පරිස්සමෙන් අඳින්න මෙහිම එනවා ඔහොම නැමෙනවා ඔහොම යනවා ආයේ මෙහිම ඉවතට යනවා මේ තියෙන්නේ අභිලම්භය මේ ආපු වර්තන කිරණය මේ ඉවතට යන නිර්ගත කිරණය හරිද මම කරන්න කිරණ සදාන අඳින්න
परीक्षण මේ වීදුරු කුට්ටි වලින් අපි පරීක්ෂණය කරන්න හරිම ලේසි ක්‍රම තියෙනවා හරිම ලේසි ක්‍රම හරිද මම එකක් ඕන නම් හිමින්සරේ පැහැදිලි කරන්න මේ කැමරාවල් පවතින විදියත් කැමරා කරුවෙක් නැතුව මට මේක තනියම ඩිංගක් ඔබට පෙන්වන්න ටිකක් අමාරුයි නමුත් මම යම් යම් දේවල් ටිකක් ඔයාලට කියා දෙන්නම් මේක සම්බන්ධ කරන්න ඕන දේවල් හරිද මේ වැඩේ ඉවරයිද ඔයා මම පුංචි පුංචි දේවල් ටිකක් ඔයාලට මේක කරන හැටි කියා දෙන්න ප්‍රැක්ටිකල් එක කරන හැටි කියා දෙන්න දැන් ඔයා මේ මුලින්ම මේ කිරණේ පතන කිරණේ කියලා ලියාගත්තයි ඊට පස්සේ මේ නැමිච්ච කිරණේ වර්තන කිරණේ කියලා ලියාගත්තයි ඊට පස්සේ මෙහෙම යන්නේ නැතුව මේ ඈතට නැමිච්ච කිරණේ විර්ගත කිරණේ කියලා ලියාගත්තයි ඇයි මේ කිරණේ මෙහෙම යන්නේ නැතුව මේ අභිනම්බේ දෙස නැමුනේ නැමුනේ මේක ගමන් කරන්න අමාරු ගහනතර මාධ්‍යයක් නිසා මේ කිරණේ මෙහාට නැමෙන්නේ ඊට පස්සේ මෙහෙම යන්නේ නැතුව මේක මෙහාට නැමුනේ මොකද අභිලම්බේ නිවතර නැමුනේ මොකද ඒක විරතර මාධ්‍යයක් නිසා හරිද ඉතින් මෙන්න මේ වගේ මේ කිරණේ හැසිරීම අනුව අපිට පුළුවන් උදේ මෙතෙන්ට වර්තන නියමිය දන්න පුළුවන් ආයේ මෙතෙන්ටත් ඕනනම් වර්තන නියමිය දෙවට කවුරුවත් තරහ වෙන්නේ නැහැ ඔයත් එක්ක ඒ කියන්නේ මේ කෝණ අපිට හොයාගන්න පුළුවන් අගය මේ කෝණ හොයාගන්න පුළුවන් ක්‍රමය මම ඔයාලට කියා දෙන්නම් හරිද ඊළඟ දේ තමයි මේ ප්‍රැක්ටිකල් එක පහසුවෙන් ලේසර් ටෝච් එකක් හරි වෙන යම් යම් දේවල් පාවිච්චි කරලා අපිට මේක කරන්න පුළුවන්
හරිද දැන් උදාහරණයක් විදියට දැන් ඔයා මෙතෙන්ට ස්නේල් ගිනීමේ දුවනේ මේ පතන කෝණේ ඉඳන් අංශක 50යි කියලා එතකොට සයින් වග්ගු අරගෙන සයින් 50 හොයා ගන්න ඕනේ ඒ කියන්නේ 50 බිංදුව සයින් 50 බිංදුව හොයාගෙන ඒක මෙතෙන්ට ආදේශ කරන්න ඊට පස්සේ මෙන්න මෙතන අපි හිතමු අංශක 32යි කියලා මේ කෝණේ 32යි නම් සයින් 32ේ බිංදුව හොයලා ඒ ඉලක්කම මෙතෙන් ලියාගෙන වග්ගුෙන් බලලා මේක මෙයාගෙන් බෙදුවාම උත්තරේ ලැබෙනවා 3 2 බෙදීම 2ක් 3 බෙදීම 2යි කියන්නේ 1.5යි ඒ කියන්නේ 1 ng වාතයේ සිට විදුරු වලට වර්තන අංකය 1.5යි ඒ කියන්නේ වාතයේ සිට විදුරු වලට කියන්නේ විදුරු වල වර්තන අංකය හැමදෙස්සෙම පළවෙනි පතන කිරණේ තියෙන්නේ පතන කිරණේ තියෙන වාතයේ තුලනම් එම ස්නේල්ගේ නියමයේ ඉදීමෙන් ලැබෙන්නේ හැමදෙස්සෙම දෙවනි මාධ්‍යයේ වර්තන අංකය ඔබ කියන්නේ හැමදෙස්සෙම පතන කිරණේ තියෙන වාතයේ තුලනම් එම වර්තනයේට වර්තන නියමයේ ඉදුවෙන් පස්සේ ලැබෙන නියත උත්තරය කියලා කියන්නේ අනෙක් මාධ්‍යයේ වර්තන අංකය කියන්නේ විදුල වර්තන අංකය හැබැයි ওই කතාව අපි බලමු මෙන්න මෙතෙන්ට යොදන්න පුළුවන් දෙ කියන්නේ දැන් මම මෙන්න මෙතන අගයන් කියනවා මෙන්න මෙතන මේ පුංචි අගයන්නේ තියෙන මෙන්න මෙහෙම මෙතන මෙන්න මේක r කෝණේ මෙන්න මෙතන හරිද මෙන්න මේ කෝණය මෙතෙන්ට සාපේක්ෂවයි නේද මෙතන මේ වර්තනය බැලුවොත් මෙතන පතන කෝණය නේද මේ පැත්තේ පතන කෝණය මේ මෙතන තියෙන ඉස්සෙල්ලම කිරුනේ මේකනේ ඊට පස්සේ නැවිල යන කිරුනේ මේකනේ වර්තනය කිරුනේ එමනම් මේක වර්තන කෝණය මේක පතන කෝණය මුලින්ම එන කිරණේ තියෙන පැත්ත මේක වර්තන කෝණය දැන් මෙතෙන්ට මම ස්නේල්ගේ නියමයේ දැම්මා sin i බෙදීම sin r sin i බෙදීම sin r සමානයි n පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තන අංකය පළවෙනි මාධ්‍ය වීදුරු දෙවෙනි මාධ්‍ය වාතය වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තන අංකය මේ ලැබෙන්නේ එතකොට පළවෙනි මාධ්‍ය වෙන්නේ වීදුරු නිසා මේ ලැබෙන දෙවෙනි මාධ්‍ය වර්තන අංකය නෙවෙයි දෙවෙනි මාධ්‍ය වර්තන අංකය වෙන්නේ මේ පැත්තේ පළවෙනි මාධ්‍ය තුල වාතයේ තිබුණොත් විතරයි මෙන්න මෙතන දුරයි ඒක මෙතනදී ලැබෙන්නේ වීදුරු වලට සාපේක්ෂව වාතයේ වර්තන අංකය මේ ලැබෙන්නේ sin i බෙදීම sin r ආදේශ කරාම ඔයා මෙතෙන්ට මෙහෙම ආදේශ කර පෙන්නන්න මෙතෙන්ට ආදේශ කරාම මෙහෙමයි මෙතෙන්ට ආදේශ කරාම මෙහෙමයි මෙතෙන්ට ආදේශ කරාම ang ang මෙතෙන්ට ආදේශ කරාම gna gna එහෙමයි වෙන්නේ හරිද? එතන පළවෙනි ස්ථානයේට ඔයා වර්තන අංකය ආදේශ කරා වර්තන නියමයේ ආදේශ කරා පතන කෝණයේ sin අගය වර්තන කෝණයේ sin අගයට දක්වන අනුපාතයේ මේ මාධ්‍යක මත පමණක්ම රඳා පවතින නියතයක් බව කියනවා ස්නේල්. එම මාධ්‍යක සඳහාම පමණක් මේ මාධ්‍යක සඳහා පමණක් රඳා පවතින නියතයක් බව sin i බෙදීම sin r මෙම මාධ්‍යක සතරඳා පමණක් රඳා පවතින නියතගිය බව කියන්නේ. දැන් මේකේ 1.5වට මෙතෙන්දි මෙතෙන්ට එන්නේ නැහැ ඒක. විතර මෙතන වාතයයි වීදුරු. මෙතන වීදුරුයි වාතයයි වෙනස්. එනිසා මෙතෙන්ට එන උත්තරේ මෙතෙන්ට එන්න බෑ. මාධ්‍යක වෙනස් වෙන නිසා. හරිද? මේ ලියන්න පහලින් පහලින් ලියන්න මෙම පරීක්ෂණය සිදු කිරීමෙන්
මෙම පරීක්ෂණය සිදු කිරීමෙන් වාතයට සාපේක්ෂ වීදුරුවල වාතයට සාපේක්ෂ වීදුරුවල වාතයට සාපේක්ෂව වීදුරුවල වාතයට සාපේක්ෂ වීදුරුවල වර්තනාංකයේ සොයා ගන්න පුළුවන් මෙයාට සාපේක්ෂව මෙයාට වීදුරුවල වර්තනාංකයේ සොයා ගත හැකියි आय विनम पेली मेहिदी पलवन माध्य वाणी वाते निशा पलविनी माध्य वाते निशा निपेदी वाते निशा पलविनी माध्य वाणी वाते निशा वाते निसा मिहिदी लेबिन वर्तनांके देवन मादे वर्तनांके लिसा हंदुन्माई එනම් කාගේ වර්තනාංකය ලැබෙන්නේ එනම් වීදුරු වල වර්තනාංකය ලැබෙයි එනම් කාගේ වර්තනාංකය ලැබෙයි වීදුරු වල වර්තනාංකය මේ පැත්ත වාතය නිසා මේ ස්නේල් ගිනියෙන් ලැබීමෙන් ලැබෙන්නේ දෙවන මාධ්‍යය කියන්නේ වීදුරු වල වර්තනාංකය සොයා ගත හැකි දැන් මම මේ ප්‍රැක්ටිකල් එක ඔයාලට දෙන්න හැටි කියා දෙන්න ලේසි ක්‍රමයකින් මම මේ කියා දෙන්නේ මේක තව ක්‍රම තියෙනවා මේ මම ඔයාලට ලේසි ක්‍රමයක් කියා දෙන්න ඉස්සෙල්ලාම සුදු පාට කඩදාසියක් මම මේ දැන් මේ පැත්තේ තලයේ කැන්දට මේ සීරුම දේවල් කෙරෙන්න ඕන ඔයාගේ මේසේ මත කරන්න ඕන දේවල් මේසේ මත කරාම පේන්නේ නැති නිසා තමයි මම මේ තලයේ මත කරන්නේ හරිද මේ තලයේ මත කරන්නේ එතකොට ඉස්සෙල්ලාම මේසේ මත සුදු කඩදාසියක් දාලා ඒ සුදු කඩදාසිය මත මෙන්න මේ වගේ වීදුරු කුට්ටිය තියලා වීදුරු කුට්ටියේ වටේ ධාරය හොඳ පැන්සල් තුඩකින් මෙහෙම ඇඳ ගන්න ඕන පැන්සල් තුඩක් භාවිතා කරලා වීදුරු කුට්ටියේ වටේ ධාර ටික කොහොම ඇඳ ගන්නවා ඔය විදිහට වීදුරු කුට්ටිය ඇඳ ගන්න පුළුවන් නේ වාට ඒක ලස්සනට ඇඳුන පෑන හොඳ කමට නේද වෙන පෑනක් අරගම් බලන්න. ඔයි වගේ වීදුරු කුට්ටිය සුදු කඩදාසිය මතින් තියනවා. කියලා එහි වටේ දාල ටික ඔක්කොම අපි අඳගන්නවා. එහෙම වටේ දාල මාක් කරගන්නවා සුදු කඩදාසිය මත. ඔන්න අපි අඳගත්තා. එහෙම අඳගෙන ඊට පස්සේ මේකට අපි අර පතන කිරණයක් ඇඳගන්න. මෙහෙමයි පතන කිරණයක් අඳින්නේ. බලන්න මම මේකට පතන කිරණයක් අඳිනව මුල්ම මෙන්න මෙහෙම එන කිරණයක් ඇඳගන්න. මේ තියෙන්නේ මුලින්ම එන කිරණය. අපි හිතමු එහෙමයි. හරිද? මේ මුලින්ම එන කිරණය. ඊට පස්සේ දැන් ওই කිරණය හොයාගන්න ක්‍රමයක් තමයි දැන් මම බලාගන්නේ. දැන් මට පුළුවන් වීදුරු කුට්ටිය ඔහම තියලා ආයේ
අර කිරණය පේනවද කියලා බලන්න පුළුවන් මේ පැත්තෙන්. මෙහෙම පේනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මට මේ පැත්තෙන් බැලුවම ඇත්තටම ඒ කිරණය මම බැලුවම පේනවා ඇත්ත. මේ මේ යට ධාරින් බලන්න ඕන මේ අර කිරණේ පේනවද කියලා. ඒ කියන්නේ මේ කිරණේ මේ මේක තුලින් ඇවිල්ලා මෙතනින් එළියට බහිනවන්නේ. එළියට බහිනකොට මම මේ පැත්තෙන් බලන්න ඕන මෙහෙම. අඩේ යන්න කිරණ තියෙනවද කියලා. ආන්නේ කිරණේ මේක ඇතුලෙන් පේනවා. ඒ කිරණේ එන ලයින් එක අපි මේ පැත්තෙන් අල්ලගන්න. අල්ලගන්න ක්‍රමේ තමයි මෙන්න මේ වගේ. ඉතා සිහින් ඉරටු කැබැල්ලක් ගන්න. ඉරටු කැබැල්ලක් අරගෙන මේක මෙතනින් තියලා ඒ ලයින් එකට මේ ඉරටු කැබැල්ල අරගෙන යන්න ඕනේ. දැන් මට පේනව ඔන්නෝම කිරණේ. මම කරන්නේ ඒ කිරණේ එන ලයින් එකට හරියටම මෙයා තියාගන්න. මෙන්න මෙතෙන්ට එන්න. ඔන්නෝමයි මෙයා පිට වෙලා යන්නේ. මේ පැත්තෙන් බලලා මේ ඉරටු කෑල්ලක් ඒකෙලින් අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඉරටු කෑල්ල නොසොල්වා ඒ ලයින් එක පැන්සලක් වගේ මාක් කරගන්න පුළුවන්. පැන්සලක් වගේ මේ ලයින් එක මාක් කරගන්න පුළුවන්. මොන් චුට්ටි වෙනසක් වෙයි හොඳේ. දැන් මම මේ ඉරටු කෑල්ල අයින් කරනවා. හරිද? ඉරටු කෑල්ල අයින් කරනවා. එකම ඉරටු කෑල්ල රඳව ගන්න ක්‍රමයක් හදාගත්තා. බෝඩ් එකේ ඕන තැනක දීලා ඒක අලවන්න පුළුවන්. එහෙදි ඉරටු කෑල්ලට සෙලෝ ටේප් එකක් ගහලා දින්. මෙන්න තියෙනවා අර කිරණි. හරිද? මේ තියෙන. මෙයා බහැලා යන කිරණි මේ තියෙන මං අල්ලගත්ත පාට. දැන් මොකද කරන්න ඕන? මේ පුතේ මේකට ඇතුල් වෙන කිරණි. පතන කිරණි. මේ මොකද්ද මේ? පිටවෙල යන කිරණි. ඒ කියන්නේ මොන කිරණි පුතේ? නිර්ගත කිරණි. දැන් කෝ ඇතුලේ තියෙන වර්තන කිරණේ කෝ ඔයාලට පුළුවන් නම් මේ රූලේක තියලා ඒක ඇඳ ගන්න. මේ දෙක යා කරාම හැදෙනවලේ. හරිද? මේක අඳ බලන්න. දැන් කෝ අභිලම්බකය මේ පතන කිරණය මේ පතන ලක්ෂයේ අංශක අනුවේ නේද? හරියටම අංශක 90 තියෙන රේඛාවද? හරිද? මෙන්න අංශක 90 රේඛාව. ඔයාට පුළුවන් දැන් කෝණ මනින්න. ඔයාට පුළුවන් දැන් කෝණ මනින්න. මේ තියෙන්නේ මේ පැත්තේ පතන කෝණය. මේ තියෙන්නේ මේ පැත්තේ චූටි වර්තන කෝණය. මේ පැත්තේ පතන කෝණේ I, මේ පැත්තේ වර්තන කෝණේ R. මේ කෝණ දෙක සොයලා මේ සමීකරණයට ආදේශ කරන්න. මේ කෝණ දෙක සොයලා මේකට ආදේශ කර ගමන් බෙදුවාම වර්තන අංකය ලැබෙනවා. sin I. අපිට මේ කෝණය ආවා අංශක 42ක් විතර. අංශක 42ේ බිංදුව sin වගේ බලන්න. මේක මෙතෙන්ට ලියන්න. මෙතන ආව කි මාංශක 28ක් විතර. 28 බිංදුව මෙතෙන්ට ලියන්න. ඒ දෙක බෙදුවාම උත්තරය ලැබෙන්න ඕනේ මේ. මේවා අපිට විද්‍යාගාරේ කරන්න පුළුවන්. ලේසර් ටෝච් එකක් භාවිතා කරලා ලේසර් කඩම් වෙන. මෙහෙම යනවා අපිට පේනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඇල්පෙන්ති මේක ඇල්පෙන්ති දෙකක් හිටවල ඒකට උපාදන නෝල් පොඩක් අදින්න. එහෙම නැත්නම් ඇල්පෙන්ති දෙක යාවෙන මේ පැත්තේ ඇල්පෙන්ති හිටව ගන්න. ඒ ඇල්පෙන්ති ඩොට් දිගේ ඇල්පෙන්ති කරවල දාලා රේඛා අඳින්න. ඒ වගේ මේ ප්‍රැක්ටිකල්ස් කරනවා ඔයාලේ විද්‍යාගාති ස්කෝලේ ටීචර්ස්ලා කියා දෙයි මේ වැඩේ. හරිද? ඔබ
ඉස්කෝලේ ගුරුවරයාත් එක්ක ඇත්තටම තියෙන සමීපත්වය මත තමයි හුඟක් දේවල් තීරණය වෙන්නේ. ඔයා ඇත්තටම හුඟක් ලෙන්ගතු දරුවෙක් නම් හරිද හැමතිස්සෙම ගුරුවරයාට එහෙමයි පුතේ ඉන්න ඕනේ. විශේෂයෙන් ඉස්කෝලේ ගුරුවරයාට ඔයා හරි ලෙන්ගතු සමීප කෙනෙක් වෙනකොට ඒ මිනිස්සයා ඒ ඇතුළේ ඉන්නේ හොඳ මිනිස්සෙක් නේ. එයා ඔයාට දරුවෙකුට වගේ ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට විද්‍යාගාරේ තියෙන දේවල්ද හැම දෙයක්ම ගිනැල්ල ගිනැල්ල ඔයා තල්ලු කරන්න ඔයාට දෙයක් උදව් කරන්න උත්සාහ කරනවා. දක්ෂ ළමයෙක් නම් අන්න ඒ ගුරුවරයාගේ හිත දිනා ගැනීම කරන්න. මට මතකයි මේ කතා කරන මමත් 11 පන්තියේ 10 පන්තියේ දෙකේදීම අපේ සයන්ස් ටීචර් තමයි මේ ක්ලාස් ටීචර් හිටියේ. ඒ දෙකේදීම මම මොනිටර් කමෙන් හිටියා. මොකද මේ මම ටීචර්ගේ හරි ගොට්ටා. නම කියන්නේ ගොට්ටා කියලා. මම ටීචර්ගේ හරි ගොට්ටා. මිස් කෙනෙක් හිටියේ. හරිද? ඉතින් මේ මිසුත් අපිට ආදරේ අපි මිස්ට පණ ඇරලා ආදරේ. ඉතින් ඒක නිසා අපිට ප්‍රැක්ටිකල් ටික කියා දුන්නා හරියට ෆිසික්ස් ටිකේ ප්‍රස්තාර චලිත ප්‍රස්තාර අඳිනවා ඔක්කොම අපිට හරි ලෙන්ගතව සමීප වෙලා කියා දුන්නා. ඒත් මේ ප්‍රැක්ටිකල් උනත් ඔයාලා කොහොම හරි මේව කියා දෙවි විද්‍යාගාරේ වෙන දවසක් බුක් කරගෙන හරි කියා දෙයි හැටි ගුරුවරුන්ගේ. නේද? ඉතින් ඔයා දැනගන්න ඕනේ ඒක හරියට ගන්න. ඕන කෙනෙක් බලෙන් දෙන්නවට වඩා හැමතිස්සෙම ලෙන්ගතුකමින් මේක පුතේ දේව කාර්යයක් නේ. දෙවියෝ දෙන්නේ කරුණාවෙන්, මෛත්‍රියෙන් දේවල් දෙවියන්ගෙන් ලබා ගන්න පුළුවන්. බලහත්කාරයෙන් ඉල්ලන්නේ කිය දෙවියන්ගේ මෙලෝදයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ කොහොමාරි මේකෙන් එතෙර වෙන්න. ඒ අපි කියන්නේ ගුරු දෙවිවරු කියලානේ. ඉස්කෝලේ ඒ ගුරු මහත්මීන්ට අපි කියන්නේ ගුරු දෙවිවරු. ඒ කට්ටියකින් වැඩ ගන්න අපි දැනගන්න. අපි ප්‍රශ්න අහන්න, අපි උත්තර අහන්න, ප්‍රශ්නයක් බැරි දේවල් අහනකොට තමයි ඒ කට්ටිය අපිට ටික ටික සමීප වෙලා එන්නේ. හරි. එතකොට මෙන්න මේ දේවල් අපි කතා කරේ ප්‍රැක්ටිකල් එක කරන හැටි. ඉතල පුතේ මේ වීදුරු වල වර්තනාංකේ මේ ක්‍රමයට හොයා ගන්න පුළුවන්. හරිද? ඒ කතාව අපි දැන් ඔතනින් උහුම තියෙන්නේ නැරලා අපි ඊට වඩා වෙනස් කතාවක් සොයාගෙන යනවා. මාතෘකා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ලියන්න. पूर्ण अभ्यंतर परावर्तन मातृका पूर्ण अभ्यंतर परावर्तन पूर्ण अभ्यंतर परावर्तन वचने पूर्ण अभ्यंतर परावर्तन एक हरि अपूर्व दिया हरि एक हरि अपूर्व है पूर्ण अभ्यंतर परावर्तन मैं बता दूं මේ දැන් මම උගන්වන කාර්ය පුතේ මේ 11 ළමයි 10 ළමයි මට හරිම සමීප කණ්ඩායම්. හරිද? පමණක් ළමයි මට වතුර බෝතලේ පවා ගෙදරින් අරන්. එයාගේ වතුර බෝතලේ එකක්, සර්ගේ වතුර බෝතලේ තව එකක්. එහෙම. හා මට පණ ඇරලා ආදරේ 11 ළමයි 10 ළමයි මාත්‍යෙම ඇවුත්. ඒ මගෙත් ඇති. එතකොට අපි කරන්න පුළුවන් උපරිම උදව් ටික දරුවන්ට දීලා අන්තිමේදී අර බෝධි පූජාව පවා තියලා පිරිත්තු බැඳවල තමයි එහෙම විභාගයට යවුවේ දවස්වල. දැන් ඉතින් ටීචර්ස්ලට කොහෙවත් ඔයගොල්ලෝ කොහෙවත් නේ දැන් නේද? නැත්නම් ඉස්කෝලෙන් උගලන්ට එහෙම තමයි. ඉතින් අනිත් එක තමයි මේ ඉස්කෝලේ තේ ටිකක් බීලා ওই කොරිඩෝ එකක් දිගේ හිමින් පයින් යන්නවත් නැහැ. හැම තිස්සෙම පේපර්ස් අරගෙන ළමයි පාර පස්සේ දුවන්නේ. 11 ළමයින්ට හරියට ප්‍රශ්නනේ. 11 ළමයි මේ දවස්වල හරියට ප්‍රශ්න පත්‍ර කරනවා.
ප්‍රශ්න පත්‍රය කරාම තියෙන ප්‍රශ්න මං කියලා දෙන හැමදාම අරන් එන්න ඕනේ ස්කූලේ. ඉතින් ඒගොල්ලෝ හැමදෙසෙම මේ මං පස්සේ යනවා, එහෙම නැත්නම් ගණිත ගුරුවරයා පස්සේ යනවා, එහෙම නැත්නම් ඉතිහාස ගුරුවරයා පස්සේ යනවා. හැමදෙසෙම උන්ට ප්‍රශ්න. ටීචර් කෙනෙක් දැක්කයි ප්‍රශ්න පත්‍රය ගත්ත දීව පස්සේ. එයි මේ ගෙදෙද්දී ප්‍රශ්න කළා බැරි දේවල් අරගෙන ස්කූලේ. මේ විදිය වෙන්න ඕනේ. ඉතින් ප්‍රශ්න වැඩ කරන ළමයි උටායි ප්‍රශ්න දෙන්නේ නිකන් ඉන්නාද ඒ ප්‍රශ්න කොහෙන්ද? හරිද? එතකොට දැන් අපි බලමු පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මොකක්ද කියන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ මෙහෙම දෙයක්. මේ පැත්තේ වාතය. මේ පැත්තේ වීදුරු. අපි හිතමු මේ පැත්තේ ජලය කියලා. මේ පැත්තේ ජලය. හරිද? දැන් මාධ්‍ය කොහොම බේක් කරගත්තයින් පස්සේ අපි මේ පැත්තේ කියන වාතය කියන්නේ සැහැල්ලු මාධ්‍යයක් නේ. ඒකේ ආලෝක ඉතා වේගින් ගමන් කරනවා. ඒකේ විරලතර මාධ්‍යයක්. විරලතර මාධ්‍ය ඒක සිම්පල් ඒ කියන්නේ. එයා කියන්නේ. මේක ඊට සාපේක්ෂව ආලෝකයේ වේගය අඩුයි. ඒ කියන්නේ මොකද්ද? ගහනතර මාධ්‍ය. ගහනතර මාධ්‍ය කියන එකට අපි ජලය කියන එකෙන් W ලියමු නේද? ගහනතර මාධ්‍ය W. දැන් බලන්න මම මෙතන පුංචි දෙයක් වාර කියලා දෙන්න හදන්නේ. මම අඳිනවා ඉස්සෙල්ලම මෙන්න මෙහෙම. මේ වගේ මේ ජලාශයේ පතුලේ ඉඳලා වාතයට ගමන් කරන ආලෝක කිරණයක් අඳිනවා. මෙන්න මේ වගේ. හරි? මේ ජලාශය තුන හිතන්න ඔයාව මේක පතුලේ බල්බ් එකක් දාලා තියෙනවා කියලා. ඒ බල්බෙන් නිකුත් වෙන ආලෝක කිරණ ඕම එනවා. ඒ ආලෝක කිරණ ඇවිල්ලා හරියටම පෘෂ්ඨ ලම්භකව පතනේ වෙන්නේ නේ. ඉතින් මෙයාට අභිලම්භයක් අඳින්නේ කොහොමද? ඒකත් මේ රේඛා මතනේ අඳින්නේ නේ. කිරණෙත් ලම්භකයි, අභිලම්භකෙත් ලම්භකයිනේ. ඒ කියන්නේ ලම් අභිලම්භයේ දිගේ තමයි කිරණේ. අංශක අණු වල ලම්භකව පතනේ වෙන කිරණය. එතන මේකේ පතන කෝණේ කො? පතන කෝණේ බිඳුවයි. ඇයි? පතන කෝණේ හායන්නේ පතන කිරණේ අභිලම්භකයේ අතරේ කෝණේනේ. ඉතින් අභිලම්භයත් ඒකනම් පතන කිරණෙත් ඒකනම් කෝණයක් නැහැනේ. කෝණයක් නැත්තම් පතන කෝණේ බිඳුව නම් වර්තන කෝණේ බිඳුවයි. ඒ කියන්නේ වර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ වර්තන කෝණේ බිඳුව කියන්නේ වර්තනයක් නැහැ කියන එකනේ. ඒ කිරණේ මම මාර්ගයේ දිගේම උම ගමන් කරා. හරිද? ඒ කියන්නේ කිසිදු වර්තනයකින් තොරව කිරණේ ගමන් කරනවා. හොඳට මතක තියාගන්න යම් පෘෂ්ඨයකට ලම්බකව අතුරු පෘෂ්ඨයකට ලම්බකව කිරණයක් පතනෙ වුණොත් ඒ කිරණේ කිසිදු වර්තනයකින් තොරව ගමන් කරනවා. නැවීමකින් තොරව ගමන් කරනවා. හරිද? කිසිදු වර්තනයකින් තොරව ගමන් කරනවා කිරණේ. දැන් මේ කිරණේ ඔහම නැවීමකින් තොරව ගමන් කරනවා. ඊට පස්සේ අපි බලමු ඊට වඩා ඩිංගක් වෙනස් අවස්ථාවක්. ඒ කිරණේ මෙන්න මෙහෙම යනවා. කිරණේ නම් මෙන්න මෙතෙන්. ඒ බල්බයක් නෙමෙයි තියෙන්නේ. ඒ බල්බෙන් නිකුත් වෙච්ච ආලෝක කිරණයක් ඔහොම ඇවිල්ලා මෙන්න මෙතන වදිනවා. ඒ කිරණේ දැන් යනවා ඇත්තේ ඔහොම යන්න හදන්නේ ඔහොමයි. නමුත් ඔහොම යන්න බෑනේ. ඇයි යන්න බැරි? ඒ පැත්තේ හරිද? ඒ පැත්තේ වාතයනේ. මේ ජලය තුලින් ඔහමාවට වාතය තුලින් ඔහම යන්න බෑ නැමෙන්න පටන් ගන්න. හැබැයි ඒක නම් නැමෙන්නේ ලම්භකව නෙමෙයි නේ. එමනම් අභිලම්භය මම මේකට අඳිනවා. මෙන්න අංශක අණුවේ රේඛාව. අංශක අණුවේ රේඛාව ඔහම ඇන්දොත් මේ අභිලම්භය හරිද? මේ තියෙන අංශකාණුවේ රේඛා අභිලම්භය. දැන් මොකද මේ කිරණේ වෙන්න ඕනේ? මෙහෙම යාවිද? මේක විරෝධතර මාධ්‍යයක් නිසා කිරණයේ පහසු නිසා අභිලම්භයෙන් ඉවත නැමෙයි. හැමතිස්සෙම විරෝධතර මාධ්‍යදී ඉවතට නැමෙනවා. හරිද? විරෝධතර මාධ්‍යදී කිරණේ ඉවතට නැමෙනවා. එහෙමනම් මම මෙන්න මෙතෙන්දී කිසි වග විභාගයකින් තොරව කිරණේ නමනෝ අභිලම්භයෙන් ඉවතට. මෙන්න. හරි. අභිලම්භයෙන් ඉවතට නමලා අඳිනවා.
කාගින් තහන මද්ද මට මේව නමන්න මෙන පුතේ පතන කෝණය සිම්පල් I මෙන නැමුණු කෝණය වර්තන කෝණය සිම්පල් R වයර් පේනවා පතන කෝණයට වඩා වර්තන කෝණය හරි විශාලයි මෙන්න වර්තන කෝණය හරි විශාලයි දැන් එක අවස්ථාවක් හරි හරි පතන කෝණය සිම්පල් I තියෙනවා මේ තියෙන සිම්පල් R වර්තන කෝණය තියෙනවා सिंपल आर वर्तन कोणे तीन सिंपल आर वर्तन कोणे तीन मिहमे अन्ना आप किरणे हम नाम नामे अब अलम ईलांग अवस्था ताव किरणे आप किनो मेरे मिहमे हरे द ये बाल बे ने कुत्ते ने किरण तीन ने पे अनंत वार्या ताव किरणे आप किनो हम भाई एक किरणे ओहो मैं याने का नया नया मेन नहीं नहीं मेन मैं किरणे नया मेन नहीं हूँ मैं हमें याने नया मुकदे ये तो मैं की बातें औरत अभिलंबिया के अंदर बालम में देन तरनी पता नहीं लाख चेट अभिलंबिया के अंदर बालम मैं ना आंशिक कानून में रेखा मैं ना अभिलंब අංශකාන් විරේකාවති මොකද වෙන්නේ මේක නැමෙන්න ඕනේ මෙයා මෙච්චරක් නැමෙනවනම් මෙයා ඊටත් වඩා නැමෙන්න ඕනේ ඒ හේතුව මෙතන I නම් මෙතන I1 කියලා ලොකු පතන කෝණයක් තියෙනවානේ අන පතන කෝණේ වැඩි මෙයාට වඩා මේ කෝණේ වැඩි උණු එහෙනම් මේ කෝණේට වඩා ඊළඟ කෝණේ තව විශාල වෙන්නේ නැහැ මේ කෝණේ යම් ආකාරයකින් ඊටත් වඩා මෙතන කෝණේ වැඩි වෙන්නේ මං කිසි වග විභාගයක් නැතුව නවම දෙකට මැදි මෙන්න ඉතින් නැමෙන තව පතන කෝණේ විශාල වෙනකොට වර්තන කෝණේ තව විශාල වෙනවා මේ සිම්පල් r නෙවෙයි දැන් මේක මේකනේ සිම්පල් r මේක සිම්පල් r 1 මේක i මේක r මේක i1 මේක r1 හරිද නැමෙන්න නැමෙන්න මේ වර්තන කෝණය තව තවත් නැමෙනවා අපේ පුරුද්දක් තියෙනවනේ ඊතල දාන්න ඕනේ කොහේ ඉඳලා කොහෙට යනවද කියලා පෙන්වන්න ඊතල දාන්න ඊට පස්සේ බලන්නකො ඊළඟට වෙනද කොහොම තව කිරණයක් අඳිනවා මම මෙන්න මෙතෙන් एक आदमी ने मिनिमम पन्नों तेंत करना हर दिन पन्ने में किरण मिहि में आने किरण බලන්නේ කිරණේ ගිහිල්ලා වදින දෙන බලන්න. එහෙම යන්නේ. එහෙම යන්න බැහැ. ඒකයි මේ නැමෙන් හදන්නේ. හරි අභිලම්භකයක් අන්න මෙතන. දැන් වාර මේ ක්‍රමයේ අහුවෙලා ඇත්තේ පතන කිරණ එනවා. අභිලම්භ කඳිනවා. හැම වර්තනයකදීම පතන කිරණයක් අභිලම්භකයක් වර්තන කිරණයක් එකම තලයක් මත පිහිටි. මෙන්න අංශක 90යි. අභිලම්භක. මෙන්න ළමයි පතන කෝණයේ සයිස් එක මෙන්න. පතන කෝණයේ සයිස් එක. දැන් ඔයා මේක කතා කියන්නේ. දහනතර මාධ්‍යයක සිට බලන දහනතර මාධ්‍යයක් නේද මේ තියෙන්නේ. දහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී ඒ අභිලම්භයේ නිවතට නැමී ගමන් කරයි. පතන කෝණයේ අගයේ විශාල වන විට වර්තන කෝණයේ අගයේද විශාල වේ. තව තවත්
පතන කෝණය විශාල වෙන විට තව තවත් වර්තන කෝණය විශාල වී එක්තරා අවස්ථාවකදී වර්තන කිරණේ මෙහිම නැමිලා මෙහිම නැමිලා ෘෂ්ඨයේ දිගේම හාන්සි මෙන්න මෙහෙම ෘෂ්ඨයේ දිගේම යනවා දැන් යන්නේ කොහෙද ෘෂ්ඨයේ දිගේ යන්නේ මෙන්න කියනවල මං කියන්නේ මෙයා පතන කෝණය මෙතන වර්තන කෝණය මෙහෙම කරකුණා පතන කෝණය තා විශාලයි වර්තන කෝණය තා විශාල වුණා පතන කෝණය තව ගොඩක් විශාලයි මෙන්න දැන් මෙයා කරකවිලා මෙහෙම ෘෂ්ඨයේ දිගේ යන දැන් වර්තන කෝණය කීයද අංශක 90 අභිලම්භකයත් වර්තන කිරණයත් අතර කෝණය අංශක 90යි වර්තන කෝණයේ අංශක 90ක් වන විට පතන කෝණයේ තියෙන අගයද අපි කියන අවදි කෝණය. ඒක විශේෂ අවස්ථාවක්. වර්තන කෝණයේ අංශක 90ක් වන විට පතන කෝණයේ දරන අගය මොන කෝණයේද? අවදි කෝණය. මේ තියෙන අවදි කෝණය. තේරුණාද? ඒ තියෙන මොන කෝණයක්ද? අවදි කෝණය කියලා කියන්නේ. අවදි කෝණයක් ඇති වෙන්නේ කොහමද? වර්තන කෝණයේ අංශක 90ක් වන විට මේ වුණනම් මම ඔයාලට එක පාඩ කළා දෙන්නේ හරිද වර්තන කෝණයේ අංශක 90යි මේ කිරණය මෙහෙම ටිකක් නැමුණ මෙයා තව නැමුණ මෙයා හාන්සි එහෙම නැමුණ තේරුණාද වර්තන කෝණයේ අංශක 90ක් වන විට පතන කෝණයේ දරනාගේ අවදි කෝණය නම් ඊළඟ කිරණේ බලමු ඊළඟ කිරණ බලන්න මෙතන මේ ආලෝක ප්‍රභවයෙන් එන ඊළඟ කිරණිය අපි අඳිනවා මේ ආලෝක ප්‍රභවයෙන් ඉඳලා එන ඊළඟ කිරණිය බලන්න ඊළඟ කිරණිය යනවා වැඩේ තියෙන්නේ මට මේ බෝඩ් එකේ මේක ඔයාලට පෙන්න ගන්න බැරි නේ තමයි වැඩේ मेन्टेन හරිද දැන් මොකද්ද වෙන්නේ මම මෙතෙන් තනදිම අභිලම්භේ මෙන්න අභිලම්භේ මෙන්න අංශක 90 කෝණේ දැන් ඔයා කියන්නේ ඊළඟ කතාව යා බලමු මෙන්න පතන කෝණයේ I වර්තන කෝණයේ R පතන කෝණයේ I1 වර්තන කෝණයේ R1 විශාලයි अब मेन पातन को अवधि को वर्तन किरण मेहम पृष्ठ दिगेट में आना विशाल नमील अंशक अनुवाई वर्तन को अंशक अनुवाद पतन को अवधि को मुखर्दीन मी चला मे को विशाल तब को विशाल विला मेन को सहिष्य मेक ई वन मे को मई टू कि I2 මේක I I1 C I2 මේ එන්නේ කෝණේ විශාල වෙලා තඩි වෙලා තියෙනවා දැන් මේක මෙහෙම පෘෂ්ඨයේ දිගේ ගියේ මෙතෙන්දී හරි මෙහෙම නැමිලා 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 පෘෂ්ඨයේ දිගේ දැන් මේක පෘෂ්ඨයේ දිගේ ඇයිද පෘෂ්ඨයේ දිගේ ගියේ මේ අවස්ථාවේදී එහෙනම් දැන් මොකද වෙන්නේ මේක අනිත් පැත්තට එහෙමම කරකැවෙනවා අනිත් පැත්තට එහෙම කරකැවෙනවා කියන්නේ මෙන්න මේ වගේ යන්නේ ඒකට කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන पूर्ण अभ्यंतर परावर्तन मुदट तेरूंगा मम्मी की पूर्ण अभ्यंतर परावर्तन ओम किरण आप जले तुट में हर
ජලයෙන් යන කිරණ ජල පෘෂ්ඨයේ වෙදල වාතයට යන්නේ නැතුව ආපහු කිරණ මෙහිම මෙහිම හැරෙන්න නම් මෙහිම යන කිරණ හෝම මාපසට හැරෙන්න නම් මේ පතන කෝණේ යගේ කාට වඩා විශාල වෙන්න ඕනේ අවදි කෝණයට වඩා අංශක දශමයක් හරි වැඩි වෙන්න අවදි කෝණයට වඩා පතන කෝණේ විශාල වෙනකොට මේ කිරණ මෙහිම තියෙන්න බෑ පෘෂ්ඨයේ මේ පැත්තට කරකැවිලා ඉන්නවා ඒ කියන්නේ පූර්ණක් පැත්තට පරාවා पूर्णाभ्यंतर परावर्तनीय मतक त्यागन वर्तनीय सैन्यम सैन्यी पतन कोणे समान परावर्तन कोणे मोननीय परावर्तन नियम मिथन तेने का वर्तन नियम मिथनी पास मोननीयम परावर्तन नियम मिथन तेने का सैन्यम सैन्य समान नियतना मिथनी पास एक बोरू දැන් කිරණේ වර්තනය වෙන්නේ නැහැ පරාවර්තනය වෙනවා එහෙනම් මෙතනදී තියෙන මොන නියමද පරාවර්තන නියම වලට මාරු වෙනවා ආලෝක කිරණයක් පරාවර්තනය වෙන අතරේ පරාවර්තනය වෙන්නත් පුළුවන් මේ පාරදෘශ්‍ය මාධ්‍යවලදී එහෙම වෙන්න නම් පතන කෝණේ යගේ කාට වඩා විශාල වෙන්න ඕනේ අවදි කෝණයට වඩා විශාල වෙන්න ඕනේ වර්තනයේ සහ පරාවර්තනයේ අතරමැද නියතාගේ තමයි සීමාන්තික මොහොතමයි අවදි කෝණ අවස්ථාවක මේ පැත්ත පරාවර්තනීය මේ පැත්ත වර්තනීය නම් වර්තනීය සහ පරාවර්තනීය සීමාන්තික අවස්ථාව තමයි සීමාව තමයි මේ කිරණයේ පෘෂ්ඨයේ දිගිය යන වෙලාව නැමිලා 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 යනවා ඊට පස්සේ නැමෙන්න බෑ ඊට පස්සේ නැමුණොත් හැරිලා යන්න වෙනවා නැමිලා නැමිලා උපරිමේ නැමුණට පස්සේ තව නැමෙන්න බෑ නැමුනොත් ආපහු තව ඊට වැඩිය හැරිලා යන්න වෙනවා හරිද තේරුණාද මම මේ කියන දේවල් පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙන නම් පතන කෝණේ යගේ අවදි කෝණයට වඩා විශාල වෙන්න ඕනේ පතන කෝණේ යගේ අවදි කෝණයට වඩා විශාල වෙනකොට මේ කිරණයේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවාමයි හරිද එතන අවදි කෝණේ කියන්නේ මොකද්ද මට කියා දෙන්න අවදි කෝණේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. වර්තන කෝණේ අංශක 90ක් වන විට පතන කෝණේ ධර්ණාගෙලි කියන අවදි කෝණේ. මේ අවදි කෝණේ කියන එක නිශ්චිත අගයක් යම් මාධ්‍යයක් සම්බන්ධයෙන් අවදි කෝණේ කියන එක නියත අගයක්. දැන් මේ පැත්ත ජලයේ මේ පැත්ත වාතයේ තියෙනවා නම් මේ අවදි කෝණේ යගේ අංශක 49යි. මේ පැත්ත වීදුරු මේ පැත්ත වාතය වුණා නම් අවදි කෝණේ යගේ අංශක 42යි. ධනත්තේ මාධ්‍ය පාරදෘශ්‍යවේනම් माध्य गणत्ते क्रमेण वैडिवेनम इन्नेन दैडिबा वैडिवेन कोटे अवधि कोण आगे मनोवैला दे इन्नेन कुड़ा वेगने की हिलने कुड़ा कोण या तीन अवधि कोणे दाना दिए मानती बगल एक इंसान उन्चिक कोण या आंशिक विषयातल दिमें पुष्टे दिगी अनवा विधिया मानती बगल आंशिक विषयातल वड़ा डिंगा करीविच का मांगा आपो वेतु මෙහෙම දියමන්තියක් ඇල්ලුවාම ඇතුලේ ආලෝක කිරණ හැරි හැරි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන අවස්ථා ගන්න වැඩි වෙනවා ඇතුලේ දිස්නයක් ගහනවා ලයිට් එක දැම්මා වගේ දියමන්තියක් ඇතුලේ ටෝච් එක ගැලුවා ඇයි ඇතුල් වෙච්ච ආලෝක කිරණ ඇතුලේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන මොකද අවදි කෝණයේ කුඩා වෙනකොට පූර්ණ අභ්‍යන්තර හැකියාව වැඩි වෙනවා හරිද දැන් ඔයා හිතන්නේ මම මේ අහින්නේ जलाशय तुले बाल भी अद्दाल काट हर पीस उधर मेक वेने को हमें दन वाले वो या कावड़ हर जिगने जिगने इवरे वेला महाविशाल मंदिर या कदला मंदिरे इसरा लस्सन पकुना कदला पकुना दिया बलांगी ने उन्हें बैलकनी का अंधा दला बैलकनी के इंद्रा बलांगी ने बोले रायट पकुने पे नया ने पकुने डे बाल दे मो जलेयट बल्बे
ඔබට අන්න අනෙක් කිරණේ ඒ පේන්නේ එතෙන් තැනකම් විතරයි වල පේන්නේ එතනින් ඈතර වදින කිරණ පෘෂ්ඨයෙන් අතුලට හැරෙන මේ කිරණ ටික විතරයි මෙතෙන් තැනකම් විතරයි උඩට එන්නේ ජලාශයෙන් උඩට එන්නේ ඇතුලේ බල්බ් එකක් දැම්මු මෙන්න මේ වගේ රවුමක් යනකන් වාඩ පෙනේ මේක අරය කරගත් රවුමක් ඔස්සේ ආලෝක කිරණ උඩට එයි මෙන්න මේ වගේ මෙතනින් එහාට එන්නේ නැහැ මේ ටික ඇතුළට නැමෙනවා අපෝ උඩ ඉන්න බැල්කනි එකේ ඉන්න කෙනාට පේන්නේ මේ දක්වා කිරණ පමණ ඕම් ලස්සන රවුමක් ජලයේ ඇතුළේ පේන්න පටන් ගන්න තේරුණාද ඔවා ඉතින් එහෙම මං කියන විදිහට හදලා ගෙවල් හදලා උඩ ඉඳන් බලන් ඉඳලා බලන්න ඕන නේ පොකුණු හදලා නේද ඔව් එහෙම කරන්න පුළුවන් එන්නේ උතේ ඔයා හොඳට ඉගෙන ගත්තොත් විතර නැත්තම් ඉතින් ගමේ තියෙන දිය කඩිත් එක්ක බල්බ් එකක් දාගෙන ඉන්නවනම් ගිහිල්ලා මම මේ නරක දේවල් කියන්නේ මේ පුතේ ඔයාට මේ 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 අනාගත සැලසුම් ඔයාගේ ඔළුව ඇතුළේ තියෙන්නේ කොහොමද කියලා මම මේ බලන්නේ හරිද අපි හිතමු සෙවීම් පූල් එකේ විද්‍යට බස්සල ඇතුලේ තියෙන බල්බ් එකකින් නිකුත් වෙන ආලෝක කිරණ එළියේ ඉඳන් සෙවීම් පූල් එකේ එළියේ ඉඳන් බලන් ඉන්න කෙනෙකුට පේන හැටි ඒ පාර කරන්ට් එක වදිත් දැන්නේ ඇතුලේ ඉන්න කට්ටියට මේ පූල් එකට බැස්සා. ඊවල තියෙන ක්‍රම. හරිද? මේ ඔයා මේක අඳින්නේ. හරිද? බොහොම පරිස්සමෙන් අඳින්නේ. මේ මේ කිරණේ මෙහෙම යනවා. මේ කිරණේ ඔහමයිල පොඩ්ඩක් නැමෙයි. මේ කිරණේ තාටි ගන්නැමෙයි. මේක තාටිකක් පෘෂ්ඨයේ දිගියයි. මේක එහෙමම ඇතුළට කරකැවිලා යනවා. ඔයාට මේ ටික ඇඳ වගේම මේ දුරවල් අරගෙන මේ පැත්තට විතර නෙවෙයි ආලෝකෙන්නේ මේ පැත්තට එනවනේ මේ දුර අරගෙන මෙතෙන්ට අන්න මේ දුර අරගෙන මෙතෙන්ට අන්න මේ දුර අරගෙන මෙතෙන්ට අන්න මේ දුර අරගෙන මේ විදියම කියලා මෙතෙන්ට ඇඳලා මේ දුර අරගෙන අතෙන්ට අන්න මං කරන්න මෙහෙම මෙතෙන්ට 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 අතෙන්ට ඔහොම අඳින්න පුළුවන් ඉක්මන් කරන්න ලස්සන රූලේක හරෝ හරෝ වැඩ මට ඊට පස්සේ ළමයි මේ කැමරාව ඔන් කරලා මට පෙන්වන්න ඕ ඇඳපු කිරණ ස්ථාන ටික ඉක්මන් කරලා අඳින්න බල මම විනාඩි 10ක් දෙතන් කැමරාව ඔන් කරලා ඉවරලා මට මේව ඇඳලා පෙන්වන්න හොඳයි ඈ කද්දේ වෙලා තියෙන්නේ ආ හොඳයිනේ ඇඳලා ඉවරයි වගේනේ ඔයා නියමයිනේ ඔබලා කොහෙන්ද ටික පොත කිට්ටු කරන්න බලන්න අන්න හරි පොතේ පැත්ත වැරදිලා තිබුණේ ආන දැන් ඔයාට පුළුවන් දෙ අනිත් පැත්තෙන් අඳින්න බෑ වගේ පැහිච්ච ආච්චි මොනවද කරලා මේ පැත්තේ ලියන මොනවද හොඳයි 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 ඕෂධි හරිද යත් හොඳයි මුලින්ම මට නම පොත පෙන්වුවේ කවුද ඔය ඉදරුවත් හොඳයි අනිත් අයත් කැමරා ඔන් කරලා මට පෙන්වන්න පොත ඔයගොල්ලෝ වැඩ කරලා තියෙන ලස්සන්ට ඕ හොඳයි පුතේ හොඳයි දිනිති හොඳයි ප්‍රමුදි හොඳයි ඔව් ප්‍රමුදි හොඳයි ඔයා අනිත් පැත්තත් අඳින්න ඕනේ දැන් එහා පැත්ත මේ පැත්ත ටික හිස්නේ ඒ ටිකත් අඳින පුතේ අනිත් පැත්ත හරවන්න බලන්න විනෝරි ඔව් හරි මං කරන්න අනිත් අය ඔව් වෙනුරි හොඳයි ඉතුරු භාගය අඳින්න වෙනුරි
මේ දුරවල් මේ පැත්තට ගන්න පුළුවන් ආයික් මන මන ගන්න පුළුවන් ඒක තමයි සමමිතික වෙන්නේ රූපේ ඔව් රූපේ සමමිතික වෙන්නේ මෙහෙම උනොත් දැන් මේ මේ දුර ඔයාලට පුළුවන් මේ දුර මෙතෙන්ට මන මෙතෙන්ට එකක් අනිත් පස්සේ ඊට වඩා ටිකක් ඈත් කළා ඒ වගේම දුර මෙන්න මෙතෙන්ට ගන්න පස්සේ ඒ වගේම තව දුරක් ගත්තා මෙතෙන්ට हरी पतन किरणय मिथेन टैंडो अंश कानूरेखाव अंश कानूमाय अभिलंबकय अभिलंबय मिथेन अभिलंबे अंश कानूमाय मे किरणे नमे युवतेत මෙහෙම දැන් ඔයා A4 ටිකක් අරගෙන මේ අර මං කිව්වා වගේ මේක නම් තනිකර A4 එක පැත්තට පෙරලා මේ කිරන්ස ගන්න ආයෙ ඔයා අඳින්න ඕන A4 එක පැත්තට පෙරලා මේ මෙහෙම රේඛා වැඳලා මේක හිමින්සරේ ගිරිටි කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් මම මේ ටී ඉස්සෙල්ලා කියා දීපු කිරණ සදාන් කොහොම ඒ කරන්නේ? 1 A4 එකක කිරණ සදාන් 2යි. උඩයි පහළයි දෙකට බෙදලා භාගෙ භාගෙ අඳිනවා. ඒ වගේ දැන් මෙතෙක් ඇඳපු කිරණ සදාන් ටික ඔක්කොම වෙන වෙනම කොළවල ඔයාට අහ තියෙනවා. නැත්තම් කෙනෙක් මොකද A4 එකක් කරන් මල පෙරිතකමන චූටි චූටි කොටු මුද්දර වගේ අඳින ගනි. එක කොළයක මොකද කරන්නේ එක කොලේක කිරන්ස් ගන්න දෙකයි අපි අඳින්නේ ඊට වඩා අඳින්න යන්නේ නැහැ දැන් මේක නම් තනි කොලේක එකයි අඳින්නේ එක පැත්තයි දෙපැත්තම අඳින්නෙත් නැහැ අනිත් එක එක පැත්තේ අපි අඳින්නේ මෙන්න පතන කෝණේ I මෙන්න වර්තන කෝණේ R වර්තන කෝණේ R මෙන්න ඊළඟ අවස්ථාව කොහොමනේ මෙන්න ඊළඟ අවස්ථාව මේ කිරණේ ඔහොම යන්නේ නැහැ මෙතෙන්ද අපි අභිලම්භකයක් අඳිනු තම නැමෙන්නේ වේ මොකද වාතයේදී යන්නේ මෙයා වාතයේ යන කිරණයක් ගොඩක් නැමෙනවා. ඇයි විරතන මාධ්‍යන්නේ අභිලම්භයේ නිවද නැමෙන ගැයි. ඒක තව නැමෙනවා මෙන්න මේ. තව නැමෙනවා. මේ පතන කිරණයේ මේ පතන කෝණයනේ. නේද? 1යි 1. මෙන්න බලන්නකෝ R1. අභිලම්භකයේත් එක තමයි කෝණමන. අභිලම්භයත් එක තමයි කෝණමන. ඔහොමනේ මේන කිරණ මේක මෙහෙම යන්නේ නැහනේ අපි කඩේරි පාරක් දාමු මෙතෙන්ටදී මේක තමයි අපි අර කෘෂ්ඨේදි ගියා නවල 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 නමන දැන් මේ ගැන් කෘෂ්ඨේදි ගිය අන්තිම නැමිල්ලාව නැමිලා මම කෘෂ්ඨේදි ගියා කියන්නේ කො අභිලම්භේ මෙතන අභිලම්භය නෑ මෙන්න අංශ රණවිරේකා මෙතෙන් තමයි අර
वार्तन कोने अंश का अनुमान वार्तन कोने अंश का अनुमान फिर मैंने मिलते वार्तन कोने अंश का अनुमान को नहीं पतन कोने जानना की अवधि कोने सी अवधि कोने सी අපි ඊළඟට තව ඈතට ගලමු නේ මෙහෙමනේ කොහොම යන්නේ කියලා මෙතෙන්ට වැද්දුවොත් මෙතෙන්ට අභිලම්භයක් ඇන්දොත් අංශක අනු රේඛාවම ඇන්දොත් අංශක අනුමයි मैंन आई टू योद पतन कोणी अवधि कोण टा बड़ा विशाल है ना अवधि कोण टा बड़ा विशाल ना मैं किरणी है मनावेन नॉनी यहाँ पैतृय अनुभव जाएंगे यहाँ पूर्ण अभ्यंतर परावर्तनी हुई वार्तने कोणी अनुभव मेक परावर्तनी कोणी ये ना पतने कोणी समान है परावर्तनी कोणी आई टू समान है आई बैठ पीना दा पिदाप से लगू दाई प्रमोद दाई कवीन साहुदाई शाह दाई कवीन दी हो दाई सशिनी हो दाई ईलंग पुत्र अमाशा दाई मामा ऑनलाइन क्लास से किन्हां तारीख पे किंग करना सनाए සංසලා සංසලාගේ පුතත් ලස්සනට ඇඳලා තියෙනවා ප්‍රමුදි හොඳයි ප්‍රමුදිනේ ඔව් තරුකි හොඳයි ඔතේ ලස්සනට ඇඳලා अरे मैं बैठे इवर ना आप वाक्य निकाल लिया गया ना पुते लिया गया ना वाक्य पालेनी वाक्य लिए मिस्टर पालेनी वाक्य लिए इससे लिया नहीं मियां हरी दे बस यह मियां बस मियां 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 वाक्य लिया लिया ना एकाई एकाई तुनाई हतराई पहाड़ वाक्य पहाड़ के बाहर बैठे इवर हरी दे लिया ना पालेनी මම නිතරම කියනවා මේ අද දවසේ ඇවිදින්න ළමයි අනිවාර්යයෙන්ම ඉරිදා දවසේ පේපර් ක්ලාස් එක වෙනුවෙන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රවේණිය පාඩම ගිය සතියේ ගොඩාක් ළමයි ප්‍රවේණිය පාඩමට සම්බන්ධ වෙලා තිබුණා මම මූලික දේවල් ටික කියා දුන්නා ඊළඟ දවසේ මොනවාද අර ලිංග ප්‍රවේණිය ලිංග ස්ත්‍රී පුරුෂ ප්‍රවේණිගත වෙන හැටි ඊළඟට අර මොනවාද හිමෝෆීලියාව තැලසීමියාව වර්ණාන්දතාවයේ ඒ ටික තමයි ප්‍රවේණිගත වෙන හැටි අපිට කියා ගන්න हम तीसरे विभाग प्रश्न लेकिन सा बलम इलाकर मे पाठमे अभी मनाद मे काचटिक विकराय काचटिक बेड हरिद काचटिकेस्टिकट दहाय पंथी लंगे टेस्ट हरिद तब सतिया को नाम पवे वागे टेस्ट पाड़क इवराइद ओ पाड़ांकल इवरा पाड़ांकल इवर कीवे पाड़े पश्चिनी पाड़ इवर का सूदान इन आलोके अरे हम पाड़ी पाड़ पहाड़ पहां प्रश्न पहाक मंगवाड़ दिन
හැම කෙනාටම ලියන්න කරුණු එක තියෙනවා හරිද ආසාවෙන් සහභාගී වෙන්න හැම කෙනෙකුටම ලියන්න තොරතුරු මං එක තියෙනවා හැම කෙනාටම ලකුණු ගන්න අවස්ථාව දෙනවා මේ මේ පමනක් කර ප්‍රශ්න පත්‍ර වගේ ළමයින්ට ලියන්න බැරි කරලා සතුටු වෙන කෙනෙක් නෙවෙයි මම හරිද ළමයි ලියනවා බලන් ඉඳලා සතුටු වෙන ගුරුවරයෙක් හරිද ඒතකොට තමයි අපිට ලකුණක් දීලා ළමයි කවුද කියලා අපි තීරණය කරන්න පුළුවන් ළමයින්ට බැරි අමාරු මහා විරාන්ත වෙන ප්‍රශ්න පත්‍රයක් දීලා අපි මෙහි සතුටු වෙනවා නම් ඒක මහා ඕ ඒක අපි ළමයි මනින්න බෑ පුතේකින් කවුරු මනින්නේ එහෙම එකක් දීලා පිටත් හදන්න නැහැ කිසිම දරුණු ප්‍රශ්න පත්‍ර එහෙම නෙවෙයි කරන්න ඕන පුතේ ඔයා ලියන්න හිට දීලා ඔයා ලියනවා බලන් ඉඳලා අපි ඔයා ගීම ඉලක්ක කරනවා හරිද අපි බලමු පාඩම් කරන්න එතකොට දැන් අනේ පටන් ගන්න පළවෙනි වාක්‍ය ලියන්නකෝ ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ගමන් කරන ආලෝක කිරණයක් ගමන් කරන ආලෝක කිරණයක් අතුරු පෘෂ්ඨයේ මත වචනේ අතුරු පෘෂ්ඨය මේ අතරේ තියෙන පෘෂ්ඨය අතුරු පෘෂ්ඨය නෙමෙයි අතුරු පෘෂ්ඨය අතුරු පෘෂ්ඨය මත ලම්බකව පතනේ වේනම් අතුරු පෘෂ්ඨයේ මත ලම්බකව පතනේ වේනම් අතුරු පෘෂ්ඨයේ මත ලම්බකව පතනේ වේනම් ඕමේ පතනේ වෙන්නේ මේ හරියටම කෙලින් ලම්බකව පතනේ වේනම් එහි කිසිදු වර්තනයක සිදු නොවේ. එහි කිසිදු වර්තනයක් නැමීමක් වෙලා නැහැ. එහි කිසිදු වර්තනයක් සිදු නොවේ කියන්නේ පුතේ නැමෙන්නේ නැහැ කියන එක. එහි කිසිදු වර්තනයක් සිදු නොවේ. කිරණේ නැමෙන්නේ නැහැ. කිසිදු වර්තනයක් සිදු නොවේ. දැන් ළමයි මේ මමනක් දේවල් මම ඔයාලට පුංචි මේ අතර කියන්නම් දැන් මම දැන් ප්‍රවේණ විද්‍යාව කරනවානේ ඒකත් කළා ඊට පස්සේ විද්‍යුතේ පාඩමත් කළා දෙනවානේ හරිද ප්‍රවේණ විද්‍යාවයි විද්‍යුතේ පාඩම් දෙකත් කළා දීලා තව ඔයා අපහසුයි කියන මොනවා හරි පාඩමක් තියෙනවා නම් ඒකත් මම ඉරිදි දවසේ කළා දීලා ඊට පස්සේ මම දවස් දෙකම ගන්නෝ 11 විෂය කරුණු කරන්න ඒටි ඉවර කරලා දීලා ඊට පස්සේ දවස් දෙකම ගන්නවා දවස් දෙක මේ කියන්නේ බ්‍රහස්පතින්දත් කරනවා ඉරිදත් කරනවා එතකොට ඒක ලැබපත හොයා ගන්න හම්බ වෙන්නේ හරිද ලම් ඒ කිසිදු වර්තනයක් සිදු නොවේ දැන් පළවෙනි වාක්‍ය ඉවරයි දෙවෙනි වාක්‍යෙට අපි යන්න මෙන්න මෙහා දැන් ආයතනම් පිළි අංක දෙක වාක්‍යනේ ගහනතර මාධ්‍යයක සිට විරතර මාධ්‍යයකට ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී මොකද වෙන්නේ මෙන්න මෙහෙම වෙන්නේ එය අභිලම්බයෙන් ඉවතට නැමීමෙන් අභිලම්බයෙන් ඉවතට නැමී ගමන් කරයි. එයා අභිලම්බයෙන් ඉවතට නැමී ගමන් කරයි. එයා අභිලම්බයෙන් ඉවතට නැමී ගමන් කරයි. එයා අභිලම්බයෙන් ඉවතට නැමී ගමන් කරයි.
में अभिलंबेन इवतर नमिला गमन करना दें एकात्तिवरणं दें मेक डे वाक के लिए नमिला मिले मेक तुम भी नहीं आन के लिए पातने कोने क्रमें विशाल बने विटामिन मीट बड़ा पातने कोने विशाल आई तो बड़ा आई वन विशाल पातने कोने क्रमें विशाल बने विटर लमाई बाला ने मोना कोने आगे आठ विशाल बिला देती है मेथीन पातने कोने आगे मीट बड़ा विशाल बने उन्हें पातने कोने आगे विशाल बने उन्हें මේ බලන්න කො මෙයාත් නැමින ප්‍රමාණය තව වැඩි වෙනවා වර්තන කෝණයේ යගේද විශාල වෙන වර්තන කෝණයේ යගේද විශාල වෙන පතන කෝණයේ යගේ විශාල වෙනකොට වර්තන කෝණයේ යගේත් විශාල වෙන වර්තන කෝණයේ යගේද විශාල වෙන පතන කෝණයේ යගේ විශාල වෙන විට වර්තන කෝණිය යගේ අතිශාල වෙනවා. ඔයා දැන් මෙන්න මෙයාට වාක් කියන්නේ. මේ අවදි කෝණයට වාක් කියන්නේ. උතේ අවදි කෝණය කියන්නේ මෙයාව මෙන්න මෙච්චරක් වෙනකොට මෙන්න මොන කෝණේ කොච්චරක් වෙනකොට පතන කෝණිය යගේද බලන්නකො මේ කිරණ මෙහෙම නැමිලා 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 හාන්සි. ඒතර බලන්න මේ කෝණේ යගේ කොච්චර අංශ කණුවක් වෙන විදිහ මොන කෝණේද නැමිච්ච කෝණේ කියන්නේ වර්තන කෝණේ අංශක 90ක් වල විතර පතන කෝණේ දරනාගේ අවදි කෝණේ නම් ලියන්නේ ඊළඟ අංකය මොකද ලියන්නේ වර්තන කෝණේ යගේ අංශක 90ක් වන විට වර්තන කෝණේ යගේ අංශක 90ක් වන විට වර්තන කෝණයේ යගේ අංශක 90ක් වන විට මේ වර්තන කෝණයේ යගේ අංශක 90ක් වන විට පතන කෝණයේ දරණාගේ අවදි කෝණය නම් වේ පතන කෝණයේ දරණාගේ අවදි කෝණය නම් වේ වර්තන කෝණයේ අංශක 90ක් වන විට පතන කෝණයේ දරණාගේ අවදි කෝණය නම් වේ इतने यटीन लिया ने बिना मैं अवधि कोण आगे आन की प्याक लिया ने जाले यर अवधि कोण यान से खात्रिस ना में आए ये वाक के यटीन लिया ने जाले ये तीन वेला आवर को जाले कुल दिया अवधि कोण है इतने आन से खात्रिस ना में आए मैं अवधि कोण है वीर तुलना मंदिर माता के दिया गया मेला का अंश का आदलिस देखा है वीद्र तुलना इलांगड़ कावर तुले दी लती ने बैठा दियमांत तुले दी लती है ना दियमांत ही तुले अंश का विषय तराय अवधि कोने आगे अंश का विषय तराय एकात्तिवर नाम पास्सिनी वाक के लिए अन्ना पियानी पास्सिनी वाक के लिए अन्ने अन्ने मुकादर पुत्र पास्सिनी वाक के मन क्या दें मुकादर पास्सिनी वाक के म्यांट वड़ा मेकुवन विशाल वेल कोटे नमिल्ला वना इवराय दें नमिल्ला व इवरना हरिल्ला व पटंगा अन्ने वा ये दर मुकादर पुत्र क्या नहीं පතන කෝණේ අගය අවදි කෝණයට වඩා අංශකයක් හරි වැඩි වුණා. ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ. ලියන්න. ඊළඟ අංකෙ ලියන්න. පතන කෝණේ අගය අවදි කෝණයට වඩා
පතන කෝණය යගේ අවදි කෝණයට වඩා පතන කෝණය යගේ අවදි කෝණයට වඩා වැඩි වෙන විට මීට වඩා වැඩි වෙනකොට එම කිරණය නැවතත් මුල් මාධ්‍ය තුලටම ආපසු එම මාධ්‍ය තුලටම මුල් මාධ්‍ය තුලටම පරාවර්තනය වේ මුල් මාධ්‍ය තුලටම පරාවර්තනය වේ ආපහු කරකැවිල යනවා මේ මුල් මාධ්‍ය තුලටම පරාවර්තනය වේ අවදි කෝණයට වඩා වැඩි වුණාම එම කිරණය මුල් මාධ්‍ය තුලටම පරාවර්තනය වේ එය පූර්ණ අභ්‍යන්තර රතු පෑණි එය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ නම් වේ එහිදී පරාවර්තන නියම අනුගමනය කරයි පරාවර්තන නියම වර්තන නියම නෙවෙයි එහිදී පරාවර්තන නියම අනුගමනය කරයි වර්තන නියම නෙවෙයි දැන් තියෙන මොන නියමෙයි පරාවර්තන නියම අනුගමනය කරයි පරාවර්තන නියම අනුගමනය කරයි ඒකත් ඉවර නම් අපි ඔතනින් අයින් වෙනවා දැන් ලියන මාතෘකාව ප්‍රකාශ තන්තු ඔප්ටික් ෆයිබර්ස් කියලා කියන්නේ ඔප්ටික් ෆයිබර්ස් පමණක් අයගේ ගෙවල් වලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා තියෙන ඔප්ටික් ෆයිබර්ස් වලින් හරිද පමණක් අයගේ ගෙවල් වලට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පියෝ ටීවී හරහා දීලා තියෙන්නේ නේද ටෙලිකොම් එක හරහා දෙන්නේ ඔප්ටික් ෆයිබර්ස් වලින් පොළව යටින් ආපු කේබල් ලයින් එකක් තමයි වයර් එක කණුවට අරගෙන කණුව හරහා දීලා තියෙන්නේ එතකොට පුතේ ඒක කම්බියක් නෙමෙයි ගෙදිත් එන්නේ කම්බියක් නෙමෙයි එන්නේ මෙන්න මේ වගේ පාරදෘශ්‍ය සුනම්ය පාරදෘශ්‍ය කියන්නේ පුතේ ආලෝකයේ ගමන් කරන්න පුළුවන් සුනම්ය කියන්නේ හොඳට නැමෙන එක්කෝ වීදුරු එහෙම නැත්නම් දාස්ති කෙඳි වර්ගයක් තියෙන දාසියුන් කෙඳි වර්ගයක් තියෙන මෙහෙම නැමි නැමි යන්න පුළුවන් කෙන්දක් තියෙන මේක ඇතුලේ කොහොම සුනම්මේ කියන්නේ නැමෙන සුළු පාරදෘශ්‍යයි ඒක හරහා ආලෝකයට යන්න පුළුවන් පාරදෘශ්‍ය කෙන්දක් ඔප්ටික් ෆයිබර්ස් කියලා කියන්නේ මේක මෙහෙම තදීය දැන්දට මේ තා සියුම් කෙලි ඒව තුලින් ආලෝක කිරණ වලට යන්න පුළුවන් අර වයර් එකක් සුද්ධ කරාම කම්බි තියෙනවා වගේ මේ වයර් එකක් සුද්ධ කරාම තියෙන්නේ මේ වගේ සුනම්මේ පාරදෘශ්‍ය කෙලි වර්ගය ඒකෙන් තමයි ඔයාගේ ටෙලිෆෝන් ලයින් එක එහෙම නැත්නම් අපිට මු ටීවී ලයින් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි කියමු මොනාරි මේ වාගේ මේ 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 ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යන්නේ ඔප්ටික් ෆයිබර්ස් වල
හරීම වේගවත් පණිවිඩ වමාරු වීම හරීම නිවැරදි හරිද ඒකට හේතුව තමයි මෙන්න මේ කතාව ඒකට හේතුව මෙන්න මෙහෙම දැන් මම ඔක ඇන්දොත් ඔප්ටික් ෆයිබර්ස් තුලින් යනකොට මෙහිම ඇතුල් වෙන කිරණ හරිද මෙහිම ඇතුල් වුණා නම් ආලෝක කිරණයක් මෙයාගේ ඇතුළට ඒක පූර්ණ මෙතන මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් මෙතන වදිනවා මෙතනින් පූර්ණ අභ්‍යන්තර එළියට යන්නේ පාරමුෂ්‍ය තන්තුවක් උනාට එළියට යන්නේ ආපෝ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන සම්පූර්ණයෙන් ඒ කිරණේ ශක්තිය ආපෝ ඇතුළට පරාවර්තනය වෙනවා මෙහෙන් පරාවර්තනයේ වෙලි වෙලි මෙයා අනන්තයක් දක්වා ගමන් කරා ඒ කියන්නේ මේ රටේ ඉඳලා වෙන රටකට උනත් ගමන් කරා කිසිදු වෙනසකින් තොරව කොහොම හෝ යනවා එතකොට මේ යන්නේ මොකද්ද ආලෝක කිරණයක් යන්නේ කොහෙද යන්නේ ඔයා කියන දේවල් අරගෙන යනවා වෙනත් ග්‍රාහකයෙක් දක්වා හැබැයි මේක යන්නේ විද්‍යුත් තරංගයක් නෙවෙයි මේ යන්නේ ආලෝක කිරණයක් ওই ආලෝක කිරණයක් මේ යන්නේ කොහොම යන්නේ එතකොට ඔයා කතා කරනකොට කිරණ ගමන් කරනවා කතාව නැත්තම් කිරණ නැහැ ආපහු කතා කරගෙන කිරණ ගමන් කරගෙන යනවා ආයෙ කතාව නැවැත්වුව ගමන් කිරණ නැහැ එතකොට මේක යන්නේ අර ඉස්සර මේ කේබල් ලයින් තිබුණේ ටෙලිෆෝන් ලයින් කේබල් ලයින් ඒ කේබල් එක දිගේ ගිය කරන්ට් එකනේ ඉතාල කුඩා විදුලි ධාරාවක් ගියේ දැන් යන්නේ ළමයි මේක පාරිශුද්ධ සුනම්බි තන්තුවක් කරා ආලෝක කදම්බයක් යන්නේ ආලෝක කදම්බයක් එතකොට ඔයා දන්නවද ආලෝකයේ විදුලිය බවට පත් කරන්න පුළුවන් ඒකනේ අර මොනවා කියන්නේද මේ 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 සෝලා පැනල් වල කරන්නේ සූර්ය කෝෂ වල කරන්නේ ආලෝකයේ වැටෙනාම විදුලිය නිපද වෙනවනේ ආලෝකයේ වැටෙනාම විදුලිය හැදෙනවා දැන් ඔයා හිතන්න මේ පැත්තේ කෙනෙක් කතා කරනවා තමයි ඒ ශබ්දයේ විදුලිය බවට පත් කරලා විදුලිය තමයි ආලෝකයේ බවට පත් කරලා මේ යවන්නේ بس දැන් මෙතෙන්ට ආවම දැන් මෙතන කවුරු යහන් ඉන්නෝ එයාට එළිය කාණ්ඩ ගිහිලා හරියනවද මේ ආලෝක කදම්බයක් කාණ්ඩ ගිහිලා හරියනවද ඇහෙනවද නැහැ එහෙමනම් මොකද කරන්න ඕනේ මේ ආලෝකයේ වැටු ගමන් විදුලිය නිපද වෙන්න ඕන ආලෝකයේ විදුලිය වල විදුලිය ශබ්දයේ බවට පත් වෙලා කනට ඇහෙන්න ඕන හරිද ඒ විදුලිය මගින් තමයි ප්‍රාචීර්ය කම්පණය කළා ශබ්දයේ බවට පත් කරන්නේ එතකොට හැතැම්ම 100000 ගණන් යන්නේ මේ ආලෝක කදම්බේ විදුලිය විදුලිය විදෙන් නෙවෙයි දැන් විදුලිය ගමන් කරනකොට ඒ තරම් සාර්ථක පණිවිඩ ගමන් කිරීමක් කරගන්න බැරි වුණා අපිට විදුලිය ගමන් කරනකොට සාර්ථක පණිවිඩ ගමන් කිරීමක් රටවල් අතර නගර අතර කරගන්න බැරි වුණා. ඒ කියන පණිවිඩ හරි අසාර්ථක වුණා. හේතුව තමයි මේ ඒ විදුලි කම් ධාරාව යන්නේ සන්නායක කම්බියක් තුලින්නේ. ඒ සන්නායක කම්බිය හැමතිස්සෙම ප්‍රතිරෝධයක් සහිත වෙනවා. සන්නායක කම්බිය යම් ප්‍රතිරෝධී බවක් තියෙනවා. ඒ ප්‍රතිරෝධී බව නිසා මගට යනකොට ඒ විදුලි ප්‍රමාණයෙන් කොටසක් හානි වෙනවා. ඒ කම්බිය ප්‍රතිරෝධීනේ ප්‍රතිරෝධය නිසා කම්බිය රත් වෙලා විදුලිය හානි වෙනවා විදුලිය හානි වෙනකොට පණිවිඩේ භාගයයි යන්නේ මගට යනකොට එක්ක දුර්වල විදුලි ධාරාවක් යන්නේ ඈතට යනකොට මෙහෙන් ගිය ප්‍රබල ධාරාව එහෙට යනකොට දුර්වල වෙලා ඒ ප්‍රතිරෝධය නිසා කම්බිය රත් වෙලා රත් වෙන නිසා ශක්තිය හානි වෙලා ඒක නිසා ඒක අසාර්ථක ක්‍රමයක් වුණා විදුලිය ගමන් කරන්න දැන් යන්නේ මේ පාරවල් දිගේ පොළව දිගේ රටවල් හරහා යන්නේ මූදි ඇටින් මේ වගේ තමයි. ඒක ඇතුලේ තියෙන මොනවද? ඔප්ටික් ෆයිබර්ස් ප්‍රකාශ තන්තු. හරිද? එතකොට මේකේ මෙතන විශේෂත්වය තමයි මෙන්න මෙහෙම දෙයක් පුතේ. දැන් මේ ආලෝකේ ගමන් කරනවනේ තත්පරයට කිලෝමීටර් කීයද? 3,1,2,3,2,5 එතකොට මේ කතා කරන පණිවිඩයේ තත්පරයකදී යන්න පුළුවන් කිලෝමීටර් 3,00,000 මේ කරන නිමේෂින් හරි වේගවත් පණිවිඩ සම්නිවේදනය ඇයි වේගවත් කියන්නේ මෙහෙම රටවල් තියෙනවද අපේ ලෝකේ අපේ පෘථිවියේ රටවල් දෙකක් අතර කිලෝමීටර් 3,00,000ක් තියෙන රටවල් දෙකක් මට කියන්නේ අපේ ලෝකේ එහෙම රටවල් නැහැ
අපේ ලෝකය හරි පුංචි මේ තියෙන හඳට තියෙන දුර ඔයාගේ පෘථිවිය ඉඳලා ආසන්න වශයෙන් හඳට තියෙන දුර මේ තියෙන්නේ ඒතර මේ කරන නිමේෂෙන් මේ ඔප්ටික් ෆයිබර්ස් අර හඳට වුණත් කිරණ යන්න පුළුවන් ඉතින් ඒක නිසා මේ පුංචි පෘථිවිය මේ ආරාය ගමන් කරනකොට නිකන් මේ කතා කරන දේ එවිලෙ ඇහෙනවා එවිලෙ ඇහෙනවා හරිද ඒක නිසා කාලයක් මගට ගත වෙන්නේ හරි වේගවත් පණිවිඩ කුමාරුවක් තියෙන ડિජිටල් තාක්ෂණික ડિජිටල් කියලා හරි තියෙනද ඔයා ડિජිටල් කියන්නේ මේක තමයි ප්‍රකාශ තන්තු තාක්ෂණය එතකොට එකක් තමයි ඊටාම නිවැරදි මේ පණිවිඩය ගමන් කරනවා අන්තය දක්වාම වේගවත් පණිවිඩ ගමන් කරනවා දැන් පණිවිඩය විකෘති වීමකින් තොරව යන මේක නිසා තියෙන වාසිය ඔප්ටික් ෆයිබර්ස් ඔයා ඉක්මනට අඳින්න වෙන මේක මේ පණිවිඩය යනවා 5 කිලෝමීටර 300 ක වේගයෙන් මේ ඔයාව කඳින අතරේ මම මේක කියන්නම් මේ මොකද්ද ඔයාට ගිවිං කරපු හැම ළමයෙකුටම මම මෙන්න මෙහෙම සලකුණක් දාලා ඇති කොහොම සලකුණක්ද මෙන්න මේ වගේ සලකුණක් කියලා ඇති මේ ඊයේ සහ අද ගිවිං කරපු ඒවා මම තාම බැලුවේ නෑ ඒ වගේ මැසේජස් මහා ගොඩක් තියෙන මට ක්ලියර් කරන්න නමුත් ඊයට ඉස්සෙල්ලේ වාපු ඒවට මම මෙන්න මෙහෙම සලකුණක් දාලා ඇති. ඔබේ මැසේජ් එකට මේ වගේ සලකුණක් දාලා නැත්නම් ඒක මම තාම දැකලා නැහැ. හරිද? ඒක නිසා ඒක සැලකිලිමත් වෙන්න. දෙවනි කරුණ. ඔබට එහෙම මේ මම එවනවා ලබන සතියේ වෙද්දී ගිවිම් කළ ලිස්ට් එක. ඔබේ ලිස්ට් එකේ නම නැත්නම් ඔයා කරුණා කරලා ඔයාගේ ස්ලිප් එක ආයෙත් මට එවන්න ඕනේ. තාම කලබල වෙන්න එපා තාම ලිස්ට් එක දැම්මේ නැහැ ඊළඟට තමයි මේ 11 ළමයි ගිවිම් කරලා තියෙන්න ඕන පේපර් ක්ලාස් එක කියන්නේ ඉරිද ක්ලාස් එකටයි අද ක්ලාස් එකටයි දෙකට එතකොට එක ක්ලාස් එකකට නෙවෙයි එක ක්ලාස් එකට එනවා නම් මේ ක්ලාස් එක විතරයි තියෙරි විතරයි ක්ලාස් දෙකට එනවා නම් ඒ ඔබට මතක ඇති මම ඒ පන්ති වලට අය කරපු ගාන. ඒතර ඔයා මාසෙට ඒ ගාන හදලා මාසෙකට ඒ දෙකම එකතු කරලා දෙන්න ඕනේ. එතකොට මම ඒ එහෙම ළමයින්ට ඒ ගෙවීම එහෙම කරපු ළමයින්ට මම සාමාන්‍ය රතී ලකුණට අමතරව මෙන්න මේ වගේ අමුතු විදිහේ ස්ථා ලකුණක් මම එවලා ඇති. මට ඒකට කියන්න අමතක නැහැ. හරිද? ඒ කියන්නේ පේපර් ක්ලාස් එකටයි තියරි ක්ලාස් එකටයි දෙකටම ගෙවීම් කළා කියලා මට දැනගම මම ඒ ළමයින්ට අර අත සලකුණට අමතරව මේ මෙහිම අත සලකුණක් මම එවනවනේ ඊට අමතරව මෙන්න මේ වගේ ස්ථාලකුණක් එවලා දෙන්න. හරිද? ඒතකොට මේ දෙකම ඇවිල්ලා තියෙනවනම් ඔයා පේපර් ක්ලාස් එකටත් එක්ක ගෙවපු ළමයි. ඒතර මම මේ ලිස්ට් දෙක වෙන වෙනම දානවා. මට බලා ගන්න ඕන කවුද පේපර් ක්ලාස් එකට ඉන්නේ? කවුද පේපර් ක්ලාස් එකට ගිවල නැත්තේ ඒ ඒක වෙනස වෙන්න ඕන හරිද මේ ඔයා මේක ඇඳලා ඉවර නම් මෙන්න මේක අමලක් අම්මල ඉන්නවා සර් විචනය කරනවා පමණක් ආයතන වලට වලින් මට කියනවා එහෙම පමණක් අම්මල ඇවිල්ලා විචනය කරනවලු ඉතින් මට එක්ක ඒ ආයතන බොරු කියනවා එක්ක එහෙම නැත්තම් අම්මල ඒක ඇත්තටම කරනවා. එතකොට පුතේ මේ අම්මලා එහෙම තාත්තලා එහෙම මාව විවේචනය කරනවා නම් පුතේ මේ මේ තැන් තැන් වල කියන්න එපා කියන මගේ නම්බර් එක දීලා කෙලින්ම කතා කරන්න කියන්නේ. මට කතා කරන්න කියන්නේ. පමණක් වුණා මට හරි කනගාටුයි. දැන් ඔයා මේ වැඩේ කරන අතරේ මම මේ මොනවා හරි දෙයක් කියන්නේ.
पमना दिमापियों के ना माँ बैठे पैदते कर दारे मम्मी कथा कर रही माँ हाँ यही मैं गुरु वाले एक नन्हे में मामा मंदन ने मैं कार्ते को पाटले भी लगे किया मामा वार्ते का दे बैठे करने पड़ेंगे तब वह मत इन्हें कर गया ना मैं मामा वार्ते को बैठे करने वाले कथा कर रही नवा देगी मामा वार्ते बैठा दी ले यात्री ने मामी वार मेरे काम मेरे का तंदरी का मांग इन्हें के लिए किया नहीं बकरा देख नहीं सा मैं खाओ भर मैं क्या देने कितर किये ने कथा आऊंगा करूं हबरादू पांती इन तरह मर्मी कथा है इन्हीं मंदा ने कोई हबरादू पांती मटे गुतला किये ने वादे मांगिता ने देमापु ये वाकी मट्टमी आए किला मांगिता ने उनका करार हबरादू पांती गुतला किये ने कथा की कमान ने अपिया पत्र दाम को वह मिल गया जैसे लिए मत वाक्य में लिया ना सुमाटे 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 पार दृश्य सुमाटे पार दृश्य सुमाटे पार दृश्य उन्हें लिखते में कहा जाती ना कि वे वीद्रु हो प्लास्टिक वीद्रु हो प्लास्टिक केंद्रीय वर्गीय तुलिंग आलोकीय गमन कर वीम आलोकीय गमन कर वीम प्रकाश तंतु ताक्षणिकी प्रकाश तंतु ताक्षणिकी मतलब ऑप्टिकल फाइबर्स ने द प्रकाश तंतु ताक्षणिकी सिद्ध कराए प्रकाश तंतु ताक्षणिकी सिद्ध कराए प्रकाश तंतु ताक्षणिकी सिद्ध कराए मैं मैं सन्निवेदन कटयुतु संदहा मेन्म मैं सन्निवेदन कटयुतु संदहा मेन्म මෙය සම්නිවේදන කටයුතු සඳහා මෙන්ම තා මොනව සඳහාද උතේ බලන්න පිටු අංක 121 එන්ඩෝස්කෝප් සිරුර අභ්‍යන්තර නිරීක්ෂණය කරන උපකරණයක් සඳහා මෙන්ම එන්ඩෝස්කෝප් යන්ත්‍රය සඳහා භාවිත කරයි එන්ඩෝස්කෝප් පිටු අංක 122 එන්ඩෝස්කෝප් එක බලන්න ඒ උපකරණය මේ කෙන්දක් වගේ එහෙම නැත්නම් පොඩි වයර් එකක් වගේ එක තමයි ඔප්ටික් ෆයිබර්ස් තියෙන්නේ. ඒතර ඒක තමයි අපිට ගිල්ලන්නේ ඇඟ ඇතුළට ගිල්ලලා ඒකට ඇතුළෙන් ආලෝකය ඇඟ ඇතුළට යවලා ඒ ආලෝකය ඇඟ ඇතුළෙන් ආපහු පරාවර්තනය කරගෙන එන ආලෝක ධම්මයෙන් ඔයාගේ ඇඟ ඇතුළ නිරීක්ෂණය කරනවා. දැන් උදාහරණයක් විදිහට ඕකේ ඔය වයර් එකේ කෙළවර ඔයාට ගිල්ලනවා. ගිල්ලුවාම ගියාම ආමාශයට වැටෙන්නේ. ඒ පාරේ උපකරණ දින ලයිට් එකක් ඔන් කරනවා. ඒ පාර කෙඳි දිගේ ආලෝකය මේ වගේ ගමන් කරන ඔයාගේ ආමාශය තුළට. ආමාශය තුළට ආලෝකය ගියාම ආලෝකය ආමාශය තුළ ලයිට් දැම්මා වගේ. ඒ පාර ඒ ආලෝකයෙන්ම අපිට ඒ උපකරණය භාවිතා කරන්න පරාවර්තිත කිරණ කදම්බය භාවිතා කරන්න ආපහු එන කිරණ කදම්බ භාවිතා කරලා
ඔයාගේ ඇඟ ඇතුළ බලන් ඉන්න පුළුවන් ආමාශය ඇතුළ මොන වගේද ඒක ඇතුළේ බිත්තියේ තුවාල තියෙනවද නේද ඒ වගේ මොන වගේ තත්ත්වයන් අපිටම කෙනෙක්ගේ ආමාශය ඇතුළ ගිරියක් හැදිලා තියෙනවද ඒක පිහිටීම මොන වගේද තියෙන්නේ ඒ ඔක්කොම බලා ගන්න පුළුවන් ඇඟ පළල විවෘත කරන්නේ නැතුව එන්ඩොස්කෝප් උපකරණය මගින් හරිද එතකොට අපි ලියුම් මාත්‍රිකාව 45 90 45 ප්‍රිස්මයක් තුළින් සිදුවන ආලෝක පරාවර්තනය වචනේ මෙන්න මෙහිමයි ලියන්නේ 45 ඉරිකෑල්ලක් 90 ඉරිකෑල්ලක් 45 එහෙමයි කියන්නේ 45 90 45 ප්‍රිස්මයක් තුළින් සිදුවන ආලෝක පරාවර්තනය මං ගෙනාවා ඒ වගේ ප්‍රිස්මයක් ඒ ප්‍රිස්මේ ඔයාට පේනව නම් මෙන්න මේ ප්‍රිස්ම කෑල්ල බලන්න හරිද මේ ප්‍රිස්මේ අංශක 90 මෙන්න මේ පැත්ත පුතේ ඔය තියෙන අංශක 90 මේ අංශක 90 මෙතන පෘෂ්ඨ තියෙන අංශක 90 මේ මං අත తిව්වේ අංශක 90ට එතකොට මේ දෙපැත්තේ තියෙන පුතේ මොකද්ද 45 මේ දෙපැත්තේ 45 දැන් කියවන්නේ කොහොමද 45 90 45 ප්‍රිස්මයක් මේ බලන්න පුතේ ප්‍රිස්මේ හරිද මේ වගේ ප්‍රිස්මයක් තුලින් ආලෝකයේ පරාවර්තනය වෙන එක තමයි අපි බලන්නේ දැන් මට මේකේ බැලුවාම හරියට කණ්ණාඩි වගේ පේනවා කණ්ණාඩි වගේ පේනවා ඒක හරිය අපූර්වට මේකේ වර්තනයට වඩා පරාවර්තනයක් වෙන වගේ මට පේන්නේ මේ බලන්නකෝ ඔ මේකේ 45 පැත්ත මෙන්න තියෙනවා 45 පැත්ත 90 90 පෘෂ්ඨය තියෙනවා නේද මේ මෙහෙම ගන්න පුළුවන් නේද මේ බලන්නකෝ මේකේ මේ පැත්තේ අන්නාඩිය වගේ පරාවර්තනය වෙනවා නේද මේ වීදුරු කැලලකින් මෙහෙම පරාවර්තනය කරන්න පුළුවන්ද දැන් ඒ වගේ මේකේ අපි පරීක්ෂණ තියෙනවා කරන්න බලමු ලබන සතිය බන් තියාගන්න මේකේ වැඩ ටික කියා දෙන්නයි කාචු පටන් ගන්නයි හරිද එහෙමනම් ඔයා මෙතෙක් ඇඳපු කිරණ ස්ථාන ටික ආපහු ලස්සනට A4 වලට ගන්න හිමින්සරේ ගෙදර දෙක ලස්සනට කිරණ ස්ථාන අඳින්න ඊළඟට අනිත් දේ තමයි ඉරිදා දවසේ ප්‍රවේණිය පාඩමෙන් සම්බන්ධ වන්න ඔයා කොච්චර ප්‍රවේණිය ගැන දැනගෙන හිටියත් කමන්නේ ආයෙත් සම්බන්ධ වෙන්න එහෙමයි කෙරෙන්න ඕන හොඳයි මේ ඒ වැඩ ටික කරමු අපි එහෙමනම් ඔබට සුභ රාත්‍රියක් හරිද ඒ වගේම බොහොම පරිස්සමෙන් ඉන්න ඉස්කෝලේ පටන් ගන්න දවසක් ගැන තාම ආරංචි නැහැ අපි ඉතින් හොඳ බලාපොරොත්තුයන් ඉදිමු අපේ ඉස්කෝලේ ආයෙ පටන් ගන්නකම් හරිද එහෙමනම් අපි ගිලෙන්නම් හොඳට වැඩ කරන්න ටෙස්ට් එකට පාඩම් කරන්න ටෙස්ට් එක තියෙනවා මේකේ රෙකෝඩින් එකක් දාන මං ඔයාට